Google එකේ සර්ච් එක දාලා බලුවම best video editors in Sri Lanka කියලා. ඉතින් මට හිතුණා මේ ඔතනට මේ මගේ නමත් දාගන්න පුළුවන්ුණා නෑ. හොඳයි නේද කියන්නේ. මාස කිහිපයක් ගියන් පස්සේ මම අපාර Google search එක කරා. මන් දන්නෙත් නෑ මම උඩටම ඇවිල්ලා තියෙන තරම්. ශ්‍රීලාංකී platform වලදී. හැබැයි ඉස්සරහට යන්න හම්බු වෙන්නේ නෑ. Technical skill වලින් විතරක් ඒ skill improve කරගත්ත කෙනෙක්ට මේක හොඳ future එකක් තියෙනවා. දැන් අපි ඊට වඩා හිතන්න ඕන soft skill gen specially කිසිම වෙලාවක platform එකක් මත solely dependent නෙපා. ලංකාවෙන් මේක ඉස්සරහට යන කෙනෙක්ට මේ language barrier එකක් ලොකු බාධාවක් වෙන්න පුළුවන්. එකක් තමයි කලින්ම ආයතනකින් අපිට වැඩක් වෙන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ආයතන වැඩ ගන්න අයත් අපිට වැඩේ දෙනවා. මගේ දැන් මාත් අන්තිමට බලපු මම goosebumps ආපු මම සෑහෙන්න ආසමුණ ගත්තා Spider-Verse 2 එක. ස්ටෝරියක් කී දේවල් නැත්තම් එඩිටර් කෙනෙක් වුණත් එයාට කීයක් දුන්නත් එයාගේ full effect එක එන්නේ නැහැ එළියට. Hi. Welcome all හැමෝම Techzilla series එකේ first episode එකත් එක්ක. ඉතින් geek world එකේ expert ලගේ experience ඔයාලත් එක්ක share කරන ලෙහාගිය දෙයක් ඔයාලට ලබා දෙන්න. ඉතින් එකතු වෙන්න මේ Techzilla. प्रसिद्ध प्रश्न लंका मूलिक प्रश्न තියෙන වේදන් එක ඒ ගැටලුව ඒක දැන් ඉගෙන ගන්න ළමෙක් වගේ වුණාම ඒකට වැඩි සමහර ලාහට දැන් පලන රජේ කැම්පස් එකේ වගේ වුණාට වලට වේදන් තියෙනවා දැන් මම ප්‍රයිවට් ඉගෙන ගත්තේ වුණාට මටත් ඊට වඩා වේදමක් යනවනේ එතකොට ඉතින් මේ දේවල් එක්ක මම කල්පනා කරා මේ දැන් හයිප් සෝන් එක අපි වැඩ වගේයක් කරලා තියෙනවා ප්‍රොඩක්ෂන් පැත්තේ එඩිටින් පැත්තේ මම ගොඩක්ම මට එක්ස්පෝෂර් ලැබුණේ එතනින් මම එඩිටින් ස්කිල් එක මම ෂාප් කරගත්තේ ඒ කරපු වැඩවලින් ඉතින් මම කල්පනා කරා මේ ස්කිල් එක මට කොහොමද පුළුවන් භාවිතා කරන්න මුදල් උපයන පැත්තට කියලා. ඉතින් මේක හෙනම මේ අර කවුරුත් හිතන විදිහට නේ මම මේ වැඩේ පටන් ගත්තේ ආසාවට. ඒ කියන්නේ මේ Google එකේ මම නිකන් ටෙස්ට් කරලා බැලුවා. ඒ කියන්නේ සර්ච් එක දාලා බැලුවා මේ best video editors in Sri Lanka කියලා. නිකන් ගහලා බැලුවා අතල් එකට. එවුවා මම දැක්කම හිම කට්ටියක් ඉන්න ඔහම. එතන මුලින්ම කොහමාරි ලිස්ට් එකේ ආවේ මේ උඩටම ආවේ Upwork කියන platform එක. මම platforms ගැන පොඩ්ඩක් අයිඩියා මට තිබුණා මේ Fiverr Upwork කොහොම platforms කීපයක් තියෙනයි කියලා. ඉතින් එතනදී මම දැක්ක මෙහෙම පිරිසක් ඉන්නවා video editors ලා විදියට. ඉතින් මට හිතුණා මේ ඔතනට මේ මගේ නමත් දාගන්න පුළුවන්ුණා නෑ හොඳයි නේද කියලා නිකන් පොඩි ආසාවක් ආවා නිකන් ඒ සල්ලි උපයනට වඩා මට ඒකම පොඩි ආසාවක් ආවා. පස්සේ ඉතින් මම මේ Upwork platform එකේ වැඩ පටන් අරන් ඒකත් මහරෑ 12 හරි එකට හරි මම account එක හැදුවේ. හදලා ෂේප් එකේ වැඩ පටන් ගත්තා සති දෙකක් තුනක් යනකම් කිසිම ක්ලයන්ට් කෙනෙක්ගේ රිප්ලයි එකක්වත් මුකුත් නැහැ මොකද මම ඒකේ ඒ ගේම් එක ප්ලේ කරන විදිහ මම ඇත්තටම දැනන් හිටියේ නැහැ මේ හැබැයි ටිකක් යද්දි මට තේරුණා මේකේ අර ස්කිල් එකට වඩා පොඩි දේවල් ටිකක් වැඩගත්තේ නැහැ කියලා මම හිතා අපි ඉස්සරහට කඩියක් කතා කරන එක ගැන කොහොම හරි වැඩේ පටන් ගත්තා මාස කිහිපයක් ගියන් පස්සේ මම අපාර Google search එක කරා මන් දන්නෙත් නැහැ මම උඩටම ඇවිල්ලා තියෙන තැන. ඔව් මං කියන්නේ අපි ඒකෙන් තමයි හෂාන් රුඩියගේ නම හුඟක් ලංකාවේ ෆ්‍රීලාන්සර් වලට ඉන්ට්‍රස්ට් ආයතන අතර ප්‍රසිද්ධ වෙන පටන් ගත්තේ. අපි ඒ වගේම ගත්තොත් අයි දැන් ටියු වගේ පටන් ගත්තේ වීඩියෝ ටීම් වලින් කිව්වා. ඔව්. අපි වීඩියෝ ටීම් වලදී අයියා යූස් කරපු සොෆ්ට්වෙයාර්ස් ඇන්ඩ් විනාද ටූල්ස් මොනවද? මේ වගේ එකද? ඔව්. මම වීඩියෝ ටීම් පටන් ගත්තේ ඇත්තටම ඉස්කෝලේ යන කාලේ මගේ යාළුවෙක්ගෙන් තමයි මුලින්ම ඉගෙන ගත්තේ. ඒ ඉගෙන ගත්තේ After Effects කියන මේ සොෆ්ට්වෙයාර් එක. මං හිතන්නේ Adobe ලාගේ තියෙන වීඩියෝ ටීම් පැත්තෙන් ගත්තොත් TN ටිකක් අමාරු සොෆ්ට්වෙයාර් එකක් මේ After Effects වලින් පටන් අරගෙන මම ඒකේ අවුරුද්දක් අවුරුදු දෙකහමාරක් විතර පොඩ්ඩක් වැඩ ගැල්ලා ඊට පස්සේ තමයි ප්‍රීමියර් වලට ආවේ. ප්‍රීමියර් වලට ආවෙන් පස්සේ මට පොඩ්ඩක් තේරුණා After Effects වඩා ටිකක් ලේසි කියලා. හැබැයි අර ඒකේ ඉගෙන ගත්ත දේවල් එක්ක පොඩ්ඩක් අර ස්කිල් එක මට හදාගන්න පුළුවන් වුණා ටිකක් ඕනම වැඩක් කරන්න පුළුවන් මට්ටමකට. අපි දැන් ගත්තම දැන් අයියේ මුලින්ම කිව්ව දේ තමයි අයිය දැන් යුනිවර්සිටි එකේ ඉන්න කාලේ දැන් අපිට එක්ස්පෙන්සස් වෙන වැඩි නේ. ඔව්. ඒ වගේම සෑහෙන ස්ට්‍රගල් එකක් ගන්න අපිට මේ ලයිෆ් එක මේන්ටේන් කරගන්න. ඔව්. ඉතින් ඒකේ සොලියුෂන් එකක් දෙන්න අයියා ෆ්‍රීලාන්සින් පටන් ගත්තා. ඔව්. අපි දැන් ඇඩ්වාන්ස් හිතුවදී දැන් යුනිවර්සිටි එකෙන් අවුට් වෙන කෙනෙක් හරි එහෙම නැත්නම් ජොබ් එකක් කරන කෙනෙක් හරි ඇයි 8-5 ජොබ් එකකට යන්නේ නැතුව එහෙම නැත්නම් 8-5 ජොබ් එකක් කරනවා ෆ්‍රීලාන්සින් චූස් කරගන්නේ. ඔව් ඒක මෙහෙමයි. ඒක දැන් ඔයාලා දකින්නේ නැති දැන් ගොඩක් කට්ටිය 8-5 ජොබ් එකක් කරන අය වුණත් normal ජොබ් එකක් කරන අය වුණත් ගොඩක් වෙලාවට මේ
සයිඩ් ඉන්කම් එකකට දැන් යන්න පටන් ගන්න තියෙනවා. මොකද ඒකට හේතුව වුණේ මං හිතන්නේ ගිය අවුරුද්දේ මාර්තු වල වගේ අර ඩොලර් එක එක පාට වැඩි වුණානේ. ගිය අවුරුද්ද මාර්තු මේ අවුරුද්ද මාර්තු වලද. මට හරියට මේ දවස් මතක නැහැ කොහොම හරි ඩොලර් එක වැඩි වීමත් එක්ක මං හිතන්නේ මෙහි තියෙන වේදන් සෑහෙන්න වැඩි වෙන්න පටන් ගත්තා. එතකොට එහෙ වේදන් වලට සාපේක්ෂව අපේ ඉන්කම් එක වැඩි වුණ නැහැනේ. ජොබ් එකේ ඉන්කම් එක. එතකොට ඉතින් අර ඒ දේවල් එක ගොඩක් අය දැන් සයිඩ් හසස් වලට යන්න පටන් ගන්න තියෙනවා. කියන්නේ තමන් ඉතින් ෆ්‍රී ටයිම් එකේ දේවල් කරන්න. දෙවහප ප්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ අර තව එක්ස්ට්‍රා ඉන්කම් එකක් තියෙන එක මං හිතන්නේ ගොඩක් වෙලාවට පහසුයි මිනිස්සු විදියට. මොකද අර එක ඉන්කම් එක එක ඉන්නකොට ආට තියෙන ගැටලුව තමයි ආට ඒකත් එක්ක අර නිදහස එන්නේ නැහැ මේ මුල්මේ වශයෙන් ආගේ වැඩ කටයුතු කරගන්න. මොකද එක්ස්පෙන්සස් අනිවාර්යෙන් එන්නේ නැහැ වැඩි වෙන මට්ටමක තියෙන්නේ. අනිත් දේ තමයි දැන් 8-5 ජොබ් එකෙන් පිටව මේකම කරන්න හිතන් ඉන්නවනම් එතන තියෙන වෙනස තමයි එතන දෙවට ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඒ කියන්නේ තමන් කැමති වෙලාවක වොන තැනකට ගිහිල්ලා වැඩේ කරන්න පුළුවන්. හැබැයි මෙහෙම ගැටලුවකුත් තියෙනවා. ඒ කියන්නේ ඒ ෆ්‍රීඩම් එක එන්නේ පොඩි බර්ඩන් එකක් එක්ක. කියන්නේ පොඩි ඩිසිප්ලින් එකක් එක්ක. මොකද දැන් ගොඩක් අය හිතන්න පුළුවන් දැන් හරි මම ෆ්‍රීලැන්සින් කරනවා. එතකොට මට ඔන්ලාග මට ඕන වැඩක් කරන්න පුළුවන් කියලා. හැබැයි මිනිස් විදියට අපි පුරුදු වෙලා තියෙන. ඒ කියන්නේ අපි ස්කෝල් ඉඳලම අපි පුරුදු කරලා තියෙන්නේ කවුරු හරි අපිට වැඩක් දුන්නොත් තමයි අපි කරන්නේ. ටීචර් අපිට හෝම්වර්ක් එකක් දුන්නොත් තමයි අපි කරන්නේ. අපේ බොස් අපිට වැඩක් මෙන්න මේ දවස් ඇතුළත කරන්න කිව්වොත් තමයි අපි කරන්නේ. නැත්තම් අපිට ඔය කෙරෙන්නේ නැහැ. මොකද self discipline එක ගොඩක් වෙලාවට අපිට ස්කෝල් වලින් එච්චර හදන්නේ නැහැ අපිට. අපිට හදන්නේ ඔබ මේක කරපන් ඒ නිසා කරන්න කියලා ඒ වගේ මට්ටමක තමයි අපි ඉන්නේ. ඉතින් එතකොට සෑහෙන්න අර ඒ process එක ඇතුළේ අපිට self discipline එකක් හදාගන්න වෙනවා. දැන් අපි ගොඩක් අය හිතන් ඉන්නන්නේ අපි වැඩේ ගන්න නිසා අපි බොස් කියලා. ඒක එච්චර ලේසි දෙයක් නෙවෙයි. හරිද? මොකද ඒ thought එක ඔලුවට ගන්න එපා. මොකද එහෙම වුණත් එන්නේ ඔයා බොස් කියලා හිතාගෙන ඉන්න විතරයි කිසිම වැඩක් අන්තිමට වෙන්නේ නැහැ. එතකොට ආටම සිද්ධ වෙනවා. ඔයාටම deadlines දාගන්න, disciplines හදාගන්න, ඔයා මේ කරන වැඩවලට freedom එක තියෙනවා. ඒක මම නෑ කියන්නේ. ඉතින් ඒක මම හිතන්නේ choice එකක්. ඒක තමන් ගන්න මේ choice එක එක්ක තමයි මේක යන්නේ. ඒ කියන්නේ සමහර ඉන්න ඇත්තටම job එකක් කරන්න ආසයි. ඒ staff එකත් එක්ක ඒ තියෙන interaction එක ගිහිල්ලා වැඩ කරන්න ඒ දෙයට ආසයි. ඒක මම ගුත් කියන්නේ. මොකද ඒක තමන්ගේ choice එක. ඉතින් මම choose කරේ මගේ freedom එක අනිත් හැම දෙයක්ම වඩා. ඉතින් ඒ නිසා මම මේ side එක වැඩ කරගෙන යනවා. ඔව්. දැන් එහෙම ගත්තම කේටි හිතෙන්න පුළුවන්. මම එක්ක මේක මගේ ළඟ ගන්න income එක වැඩි කර ගන්නවද? එහෙම නැත්නම් මගේ freedom එක base කරගෙන යනවද? එහෙම නැත්නම් අයියා කියනා වගේ අපි ජොබ් එකක් කරනකොට අපේ රෙපියුටේෂන් එක තියෙනවනේ. ඔව්. ඒ වගේ තමන් කැමති පාත් වලින් තමන් කැමති කච් චූස් කරගෙන ගන්න එක අදාළ පර්සන්ට් අදාළද? පර්සන්ට් අදාළ දෙයක්. ඒක යාපතෙන් ඩිපෙන්ඩ් වෙන්නේ. හැබැයි එහෙම ගත්තොත් අපි දැන් ෆ්‍රීලාන්සින් වලට කරන්න යන කෙනෙක් ගියාම කොහොමද ඒකට ස්ටාර්ට් එක අරගන්න ඕනේ? දැන් අයියා කිව්වා වගේ අයියා දැන් කරන්නේ අප්වර්ක් එක. ඊට පස්සේ තියෙනවා ආපු හුඟක් කඩිය දැන් ප්‍රසිද්ධයක් තමයි 5 තියෙනවා. දැන් මේ දෙක ගත්තාන් පස්සේ මේ දෙකේ වෙනසක් තියෙනවද? එහෙම නැත්නම් තමන්ගේ මොකක්ද හැකියාවක් හරි. මගේ හැකියාව මත මේ platform දෙක based වෙනවද? ඒක මෙහෙමයි. මම නම් කියන්නේ මගේ රෙකමෙන්ඩේෂන් එක නම් කිසිම වෙලාවක platform එකක් මත solely depend වෙන්න එපා. මොකද මේ ඒක ලොකු ප්‍රශ්නයක් මේ freelancers ලාට තියෙන. හේතුව තමයි Upwork වේවා Fiverr වේවා තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මම දකින. ඒ කියන්නේ මේවට කට්ටිය ගිහිල්ලා වැඩ කරනවා. skill එකක් ඕන අනිවාර්ය skill එක නැතුව අමාරුයි. ඒ කියන්නේ අපි හිතන්න ඕන මුලින්ම මේ කියන්නේ හිතන්න ඕන ඇයි ඔයාව ගන්න කියලා client කෙනෙක් වගේ වැඩේ ගන්න කියලා. කියනවා value එකක් සර්විස් යන්න එතන දෙන්නේ Upwork වේවා Fiverr වේවා සර්විස් එකක් තමයි සෙල් කරන්නේ. එතකොට ආයේ සර්විස් එක දෙන්න ආගේ ස්කිල් එක වා තියෙන්න ඕන ටිකක් කම්පිටිටිව් ස්කිල් එකක් තියෙන්න ඕන අනිත් අයට වඩා. දැන් හිතන්න ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වගේ නම් හැමෝම කරන ඩිසයින්ස් වලට වඩා ඔයාලට යුනික් දෙයක් තියෙන්න ඕන. ආගේ යුනික් ස්කිල් එකක් වැඩිපුර තියෙන්න ඕන. වීඩියෝ එඩිටර් කෙනෙක් වේවා රයිටර් කෙනෙක් වේවා සැහෙන්න මේකේ තියෙනවනේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. එතනින් පස්සේ අපි මේ platforms වලට ගිහිල්ලා වැඩ කරද්දී තියෙන ගැටලුවක් තමයි දැන් normal job එකක් කරද්දී තියෙන දේ තමයි ඔයා වැඩ කරත් නැතත් වැඩ වැඩි වුණත් වැඩ අඩු වුණත් මාසෙ අන්තිම ඔයාගේ income එක ආට sure. ඒක solid නේ. ගොඩක් වෙලාවට අපිට කියන්නෙත් ඒකනේ ඉස්සර ඒ කියන්නේ අපි අම්මලා තාත්තලාත් අපිට මේ QR රජේ රැකියාවකට යන්න කියලා. මොකද ඒගොල්ලෝගේ නොලෙජ් එක මත එයාලා දන්නවා මේක සැහෙන සොලිඩ්. ඊළඟට ජොබ් එක ඉවරනම් පස්සේ ඒ කියන්නේ මෙයා විශ්‍රාමිකයන් පස්සේ විශ්‍රාමික වැටපෙකුත් හම් වෙනවා. ඒ නිසා ලයිෆ් එක සොලිඩ්. හරිද? දැන් ෆ්‍රීලැන්සින් වලට ආවම එතන තියෙන සැහෙන රිස්ක් එක. ඔයාට අද ජොබ් එකක් හම් වෙන්න පුළුවන්, අද වැඩක් හම් වෙන්න පුළුවන්, ඊළඟ මාසේ වැඩ නැති වෙන්න පුළුවන්. එහෙම කල් මාත් හිටියා. ඉතින් අර ඒ දේවල් එක්ක platform එක මත solely depend වෙනොත් එන්නේ ඔයාට කාලයක් සල්ලි හම්බේ, කාලයක් සල්ලි නැති වෙයි. ඔය ප්‍රශ්නේ තියෙනවානේ. එනිසා පුළුවන් තරම් platforms වලට යන්න, ගිහිල්ලා clients ලව අඳුර ගන්න, clients ලත් එක්ක කතා බහ කරලා කොහොමද වැඩ ගන්න කියලා අඳුර ගන්න.
ඊට පස්සේ ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකෙන් ඔයා දේවල් ගන්න කියන්නේ ක්ලයන්ට්ස් ලාට ඩිරෙක්ට්ලි කතා කරලා වැඩ ගන්න ඒ තැනට ආ එන්න බලන්න දැන් මාව ගොඩක් අප්වර්ක් එකේ දන්න වුණාට අප්වර්ක් එකේ මම මේ වීඩියෝ එකට පැත්තෙන් টপ රේටඩ් මේ ෆ්‍රීලාන්සර් කෙනෙක් වුණාට මගේ මේන් ඉන්කම් සෙන්නේ දැන් අප්වර්ක් එකෙන් නෙවෙයි අත්තරම එකන අප්වර්ක් එකෙන් මම ක්ලයන්ට්ස් ලා අදුර ගන්නවා අප්වර්ක් ප්ලැට්ෆෝම් එක ස්ටාර්ට්අප් එකක් ඉදලා මගේ ස්ටාර්ට් එක පටන් ගත්ත අප්වර්ක් වුණාට අද මම අප්වර්ක් එකෙන් වැඩ ගන්නවා එහෙම නැතුව නෙවෙයි බට් අර මම දැන් පුළුවන් තරම් මගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකේ මම ඩිරෙක්ට් ක්ලයන්ට්ස් ලාත් එක්ක කතා කරලා තමයි මම වැඩ ගන්න ඒජන්සිස් වලට ඒ කියන්නේ ඩිරෙක්ට් ඒජන්සිස් වලට තමයි මම මගේ සර්විස් එක සපයන්නේ මොකද එතන අර මේ ස්ටේබල් ගතිය එනවා මට මාසේ අන්තිමට මගේ ඉන්කම් එක මට ස්ටේබල් මම ඔක ප්ලැට්ෆෝම් මතම ඩිපෙන්ඩ් වුණොත් මෙන්නේ කාල ෆයිවර් ඒවා අප්වර්ක් ඒවා කාලෙකදී මට වැඩේයි කාලෙකදී මට වැඩේ නෑ ගන්න එහෙම වුණොත් එතන ගැටලුවක් එනවා හරි එහෙම ගත්තොත් අපිට බඳර තේරෙන දෙයක් තමයි මොකද මේකේ ඔයාගේ කැපවීම තියෙනවනේ මොකද අපි අයියකෝ වගේ අපි 8-5 ජොබ් එකක් ගත්තොත් ඒක ඔයාට සොලිඩ් ජොබ් එකක් වට අන්තිමට සැලරිය කම්බිනවා බට් මේකේ ඔයා කරන කැපවීම ඔයාගේ මේ ෆ්‍රීලාන්සින් වලදී තියෙන ඩෙඩිකේෂන් එක මත තමයි ඔයාට හම්බෙන ඉන්කම් එක කියන්නේ ඔයා ඒක කරගන්න රෙපියුටේෂන් එක තීරණය වෙන්නේ ඔව් ඒක අපිට මෙහෙම ගත්තොත් ෆ්‍රීලාන්සින් වලට අලුතින් එන කෙනෙක් ගත්තොත් එයා ස්කිල් එක හදාගෙන මේකට එන්න ප්ලෑන් කරලා හිටන් හැබැයි මොකද්ද මේ දවස්වල තියෙන එහෙම දැන් ට්‍රෙන්ඩින් පාස් වල තියෙන අපි දැන් ගත්තට පස්සේ ලංකා ජොබ් ෆීල්ඩ් එකකට තියෙන IT ජොබ් ෆීල්ඩ් එකට සෑහෙන මාකට් එකක් මේ දවස්වල තියෙනවා අපි කලින් ගත්තම සිවිල් ඉන්ජිනියරින් වල තිබ්බා බට් පැන්ඩමික් එකෙන් පස්සේ ඒක සෑහෙන ක්‍රෑෂ් වුණා ක්‍රෑෂ් වුණා ඒ වගේම ෆ්‍රීලාන්සින් වල මේ දවස්වල එහෙම නැත්නම් ඉස්සරහට අය ප්‍රෙඩිට් කරන කෙනෙක් විදියට මොන වගේ පාත් වල හොඳම ඉන්කම් එකක් එහෙම නැත්නම් හොඳ earn කරන්න පාත් එකක් එන්නේ ඒක මෙහෙමයි ඔය ට්‍රෙන්ඩින් සීන් එක ගොඩක් අහනනේ ඔය කාලයක් ගියා මේ ග්‍රැෆික් ඩිසයිනින් කරන්නට හොඳම හම්බ කරන්න පුළුවන් ඊළඟට ආකිටෙක්චර් ඇන්ඩ් විෂුවල් ඩිසයින් කරන්නට හොඳම හම්බ කරන්න පුළුවන් වීඩියෝ එඩිටින් කරන්නට පුළුවන් එහෙම නැත්නම් ට්‍රේඩ් කරලා පුළුවන් ඔය වගේ සැහෙන ටෙන්ස් යනවනේ ට්‍රෙන්ස් වල තියෙන දෙයක් තමයි මේ ඕෂද මෙහෙම දෙයක් ගොඩක් වෙලාවට අපි ට්‍රෙන්ස් පස්සේ යන්නේ يعني ට්‍රෙන්ඩ් එකක් ඩෙන්ටිෆයි කරගෙන ඒක යන්න හේතුව වෙන්නේ වෙන ස්පෙෂල් කේස් එකක් උදාහරණයක් විදියට අපි ගමු දිල්ෂාන්නයි දිල්ෂාන්නයි NFT මේ NFT වලින් වැඩ කරා ඒක ස්පෙෂල් කේස් එකක් ගොඩක් අටේ මම දැක්ක NFT වලට ආයෙ try කරන්න ගිහිල්ලා fail වුණා මොකද අපි අර ස්පෙෂල් කේස් එක try කරලා ගියාම වෙන්නේ ඒ කියන්නේ 100ට එකක් වගේ තමයි ඒ වගේ දේවල් හරියන්නේ හරිද එතකොට ඒ වගේ දේවල් try කරොත් අපිට වෙන්නේ අපිට fail වෙන්න තියෙන මේක වැඩි එන ප්‍රොබබිලිටි එක වැඩි. ඒ නිසා මම හිතන්නේ ට්‍රෙන්ඩ්ස් වලට වඩා අපි බලන්න ඕන. දැන් obviously ඉස්සරහට AI පැත්තෙන් වෙන ට්‍රෙන්ඩ්ස් ඒවා සැහෙන්න තියෙනවා. ට්‍රෙන්ඩ්ස් වලට වඩා මම හිතන්නේ බලන්න ඕන මෙහෙම දෙයක්. ඔයාගේ ස්කිල් එකවා ඩෙවලොප් කරන්න කැමති සයිඩ් එකත් හරියට චූස් කරගත්තොත් ඔයාට එතනින් පුළුවන් ස්පෙෂල් කෙනෙක් වෙන්න. හරි දැන් මම චූස් කරගත්ත වීඩියෝ එඩිටින්. දැන් වීඩියෝ එඩිටින් කියන එකේ මම ඩෙවලොප් කරන් තියෙන ස්පෙෂල් ස්කිල්ස් ටික ඒක ගොඩක් يعني ගොඩක් පිරිසකට රිප්ලිකේට් කරන්න අමාරුයි මගේ ස්කිල් එක. එතකොට ඒ මේ කුලක ගත්තොත් මම තමයි ටයික් ස්පෙෂල් ලින්න කෙනා. ඒ නිසා මට එතන තියෙන chance එක වැඩි. දැන් ඔයාලට උනා ඩෙවලොපින් පැත්තෙන් එහෙම ඉන්නවනම් ඔයාලා බලන්න ඔයාලගේ ස්පෙෂල් ස්කිල් එක හදාගන්න පුළුවන් පැත්තක්. මොබයිල් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්, වෙබ් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්, සැහෙන තියෙනවා ඔයගේ පරාසය. මේ software engineering කියවම් ඒක එක පැත්තක් චූස් කරන්න බලන්න ඔයා ටයික් ස්පෙෂල් පැත්තකට යන්න. එතකොට ඒ පැත්තේ ස්පෙෂලිස්ට් ඉන්නවා. එතකොට එතනින් ආට සොලිඩ් ඉන්කම් එකක් ඊළඟට පා මාකට් කරන්න ලේසි පාඩ වැඩ ගන්න. ඒ වගේ ගත්තා සක්සස්ෆුල් ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්න නම් අයිය කියන විදියට අපි යුනික් වෙන්න ඕනේ. යුනික් වෙන්න ඕනේ. මේකේ සෑහෙන තරගයක් තියෙනවනේ. දැන් ලංකාවේ ගත්තා සෑහෙන විතර මේ පාත්‍රය ඉන්න ඕනේ ලංකාවේ. ඉතින් එහෙම ගත්තාන් පස්සේ කෙනෙක් අනිත් ඈතට යුනික් කෙනෙක් වෙනවා වගේම. සක්සස්ෆුල් ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්න අයිය හිතන තවට දෙනවා ටිප්ස් මොනවද? මේ ෆ්‍රීලාන්සින් මේ ප්ලැට්ෆෝම් එකේ එහෙම නැත්නම් මේක උඩට යන්න ඕන නම් තව ඔයාලා තව ඩෙවලොපර් කරන ස්කිල්ස් මොනවද? ඔයා මොනවද දෙන ටිප්ස් ඒ වගේ? ඔව් ඒක. ඒක තමයි මම කියන්නේ මුලින්ම කියපු කතාව මේ මෙතනදී ගොඩක් වෙලාවට self discipline එක අපි හදා ගන්න ඕන. ඒක හදා ගන්න මේ හරි ඉතල ලොකු අමාරුවක් කියන්නේ මෙහෙමයි. ඒක ටෙක්නිකල් එක ගත්තොත් ඔක පොඩි සමීකරණයකට ගේන්න පුළුවන් අපිට. self discipline කියන්නේ ආ මොකක් හරි goal එකක්. ඒ කියන්නේ සල්ලි උපයන්නේ වගේ නේද? සහ නැත්නම් ඔයා graphic design කරන්න ආසයි. වීඩියෝ එඩිට් කරන්න ආසයි. ඒ වගේ ඔයාට තියෙන ගෝල් එකට ඔයා කොච්චර වැලියු එකක් දෙනවද කියන එක. ඒක තමන්ගේ ඇතුලෙන් ඉන්නේ. මම මාර ආසයි වීඩියෝ එඩිට් කරන්න, මම මාර ආසයි සොෆ්ට්වෙයාර්ස් ඩෙවලොප් කරන්න, මහරෑ කොෆි එකක් බීලා උදේ වෙනකන් වුණත් කෝඩ් කර කර ඉන්න මම ආසයි. ඒ කියන්නේ මේකට ඉන්වෝල් වෙන කෙනාගේ තියෙන පැෂන් එක. පැෂන් එක ඒද ආසාව. ඔව් එයා ඔයා දෙන වැලියු එක. ඒක. ඊට පස්සේ අපිට ඒකට එකතු කරන්න පුළුවන්. ඔයාට වැඩේ කරද්දී ඔයාට හම්බ වෙන රිවෝඩ් එක.
කියන්නේ මහරය ඉදගෙන වීඩියෝ රෙඩ් කරලා මහරය ඉදගෙන කෝඩ් කරලා එවනම් පස්සේ ඔයාලට ලොකු ගාණක් හම්බ වෙනවනะ ඒ රිවෝඩ් එකත් එක්කව තව ඩිසිප්ලින් එක හදෙනවා මොකද තමයි ප්‍රසන්ට් එක නෙවෙයි අපි ෆියුචර් එකේ තමයි අපිට අවුට්පුට් එක ගැන හිතන්න ඕන අවුට්පුට් එකත් එක්ක යනවා ඔයාලට මනි එන්න එන්න ඔයාලට ඩිසිප්ලින් එක තව හැදෙනවා ඊළඟට ඕකෙන් අඩු කරන්න බඳ මම සමීකරණේ ගුවා පළවෙනි එක ආවේ ඔයාලට තියෙන වැලියු එක ගෝල් එකට දෙන වැලියු එක ඒක එකතු කරනවා දැමෙන රිවෝඩ් එක සහායක අඩු කරනවා පාටේ රිවෝඩ් එක ලබා ගන්න ඔයාට දෙන්න තියෙන ඉෆෙක්ට් එක මේ කියන්නේ එෆර්ට් එක අනුව ඒ කියන්නේ එෆර්ට් එක අඩු වුණා තව ලේසි ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයා සෑහෙන්න වැඩ කරන ගමන් ඕක කරද්දි එන අමාරුයි කරන්න ඊළඟට ඔයා ගන්න වටපිටාව ටිකක් අමාරු නะ වැඩිපුර සද්ද ඇහෙනවා එක එක ගැටලු එක්ක යනවා නම් ඔයාට තව අමාරුයි ඒකට එෆර්ට් එකක් දෙන්නවනේ දැන් කිදෙට මේ ජිම් එකට යන්න හිතන් ඉන්නවනම් දැන් ආට ජිම් එකට යන්න උදේ නැගිටින්න ඕන ඊළඟට ඔක්කොම දාගෙන යන්න ඕන වාහනයක් අරගෙන ගිහිල්ලා ජිම් එකට යන්න ඕන නේ ඉෆෙක්ට් එකක් දෙන්න ඕනනේ එහෙම නැත්නම් හිතන්න ඔයා ගෙදරම තියෙනවා නම් කියලා නිකන් ඩම්බල්ස් දැම්ම මොනවා හරි එතකොට එස් නැගිට්ටා ඒක මේ කරන්නේ ඒ වගේ අර ඉෆෙක්ට් එකට තියෙන දුර අඩු කියන්නේ විල් පාවර් එක අපි කොට කියන්නේ විල් පාවර් එක අඩු වෙනන් තවත් ඩිසිප්ලින් එක හදා ගන්න පුළුවන් ඉතින් ෆ්‍රීලාන්සර් කෙනෙක් ඉදන් මම කියන්නේ ඔයාට පුළුවන් නම් ඒ කියන්නේ දැන් වැඩ කරන කෙනෙක් කරන්නේ වැඩක් කළාට ඔයා වැඩ කරන වපසරිය ඒ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් නම් ඊළඟට එහෙම නැත්නම් එතන ඒ වැඩේ කරන්න අමාරු නම් වැඩේ කරන්න පුළුවන් තැන් වලට ආට යන්න පුළුවන්. ඒ වගේ කෝවකින් ස්පේසස් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට කැම්පස් එකට ඇවිල්ලා වුණත් සැහැන්න තියෙනවානේ හොඳට පරිසරය තියෙනවානේ මේ ඉඳාසෙ වැඩේ කරන්න. ඒ වගේ තැන් වලට ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. ඉතින් අර ඒ දේවල් එක චූස් කරගෙන ඊළඟට ඔයා කැමති අර මුලින් කියපද වැලියු එකක් දෙන්න පුළුවන් නේ. කියන්නේ ඔයා කරන වැඩේට ඒක අර අපි කියන්නේ ඇගෙන් මෙන්න ඕන දෙයක්. මේ එහෙම වැලියු එකක් දෙන්න පුළුවන් ස්කිල් එකක් තියෙනවා නම් ඒක චූස් කරන්න. ඒකෙන් ඔයා ෆ්‍රීලාන්සින් පැත්තට ඇවිල්ලා ක්ලයන්ට්ස්ලා හම්බෙලා වැඩ කරන්න. එතකොට ආ ඉන්කම් එකක් ඉන්කම් එක තව ආගේ ඩිසිප්ලින් එක වැඩි වෙයි. තව ආ මොටිවේට් වෙයි වැඩේ කරන්න. සහ වැඩේ කරන්න ඔයා චූස් කරන ප්ලේස් එක වැඩේ කරන ස්ටයිල් එක ඔයා හදාගන්න. එතකොට තව ඩිසිප්ලින් එක හදාගන්න පුළුවන් ඔක. මේ සෝ මේ ස්කිල්ස් මේ දේවල් ඔක්කොම ටික ඉම්ප්‍රූව් කරගෙන අපි තව දැන් හුඟක් කට්ටිය වරද ගන්න දැනත් තමයි මේකේ තමංගල තියෙන ස්කිල් එක. මොකද අපිට හුඟක් අය ලංකාවෙ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන් අපේ මෙතු ඔයා වැඩ කරන යුනිවර්සිටි එකක් තමයි වැඩ කරන ආයතන වලත් ස්කිල් එක හොඳටම තියෙනවා. බට් හැබැයි ඒත් එයාලගේ කැරියර් එක වෙන්න පුළුවන් අපි තමයි ෆ්‍රීලාන්ස් සයිට් එක කතා කරන්නේ ෆ්‍රීලාන්සි ප්ලැට්ෆෝම් වලදී. හැබැයි ඉස්සරහට යන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ටෙක්නිකල් ස්කිල් වලින් විතරක් ඒ ස්කිල් ඉම්ප්‍රූව් කරගත්ත කෙනෙක්ට මේක හොඳ ෆියුචර් එකක් තියෙනවද? එහෙම නැත්නම් අපි ඊට වඩා හිතන්න ඕන සොෆ්ට් ස්කිල් කියන ස්පෙෂලි ෆ්‍රීලාන්සි ප්ලැට්ෆෝම් එකකට කරනකොට. ආ ඒක තමයි. ඒක හොඳ හොඳ පොයින්ට් එකක් වශයෙන්. මොකද මේ ටෙක්නිකල් ස්කිල් එක තියෙන කෙනෙක්ට යන්න පුළුවන් එක දුරයි තියෙන්නේ. හරිද? ටෙක්නිකල් ස්කිල් එකෙන් එහාට සොෆ්ට් ස්කිල්ස් තියෙන අයට ඊට වඩා ලොකු දේවල් කරන්න පුළුවන්. මොකද අපි කියන දේක් තමයි මේ දැන් ගොඩක් අය හිතන IQ එක සීන් එකක් ඔයක සෑහෙන කතා බහච්ච දෙයක් මේ IQ එක ටිකක් වැඩි කෙනෙක්ට විතරයි සාර්ථක වෙන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම බැලුවොත් IQ එක අඩු අයට තමයි ගොඩක් IQ වැඩි අය ගිහිල්ලා වැඩ කරන්නේ. يعني ඒකේ බොස් IQ එක අඩු එක්කනේ. يعني IQ එක මත නෙමෙයි ඩිපෙන්ඩ් වෙනවා කරන ඉන්කම් එකේ දේවල්. IQ එක ඩිපෙන්ඩ් වෙනවා සමහර ලා ටෙක්නිකල් ස්කිල් ඒ වර්ධනය කරගන්න පුළුවන් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් දෙ මත. බට් මම හිතන විදිහට ඔයා කරන්න අවශ්‍ය දේ තමයි මේ. දැන් ටෙක්නිකල් ස්කිල්ස් ඔයාට පුළුවන් ඒක සෑහෙන්න දියුණු කරගන්න පුළුවන් විදිහ තියෙනවා. ටියුටෝරියල්ස් බලලා වැඩේ කරන්න කරන්න එක්ස්පීරියන්ස් එක එන්න එන්න ඔයාට ටෙක්නිකල් ස්කිල්ස් ප්‍රොබ්ලම් සෝල්විං ස්කිල්ස් ඊළඟට ඒ දේවල් ඔක්කොම හැදෙනවා. හැබැයි එතනින් එහාට අපි තේරුම් ගන්න දේ තමයි ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම්ස් වලදී වැඩ කරද්දී අපි වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. ක්ලයන්ට්ස්ලා කියන්නේත් මිනිස්සු. එතකොට දැන් මම කොහොමද මාව කන්වින්ස් කරන්නේ වාගේ වැඩේ මට දෙන්න කියන එක. يعني සරලවම ගත්තොත් ඔයා ආව මාකට් කරන්න ඕන ක්ලයන්ට්. මාව මාකට් කරන්න මගේ මම විශ්වාසයක් ගොඩනගා ගන්න ඕන ක්ලයන්ට්. ආ මගේ මේ වැඩේ ගන්න මොකද මම මෙන්න මේ වැඩ කළා තියෙනවා මම පෙන්නනවා මේ වගේ වැඩ කළා තියෙනවා. එතකොට අර ට්‍රස්ට් එක බිල්ඩ් කරන්න ඕනේ. මොකද ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම්ස් වල අපි මේ වැඩ කරන්නේ ලංකාවේ නම් අපිට ෆේස් ටු ෆේස් ගිහිල්ලා හම්බෙන්න පුළුවන්. නමුත් අප්වර්ක් හරි ෆයිව වගේ දේවල් වැඩ කරද්දී අපි වෙන රටක ඉන්න කෙනෙක් එක්ක ඔන්ලයින් ගිහිල්ලා කතා කරන්නේ. එතකොට සැහැන්න දුරයිනේ. දැන් තේරෙනවා මේ කියන්නේ ක්ලයන්ට් සහ මාව කනෙක්ට් කරගන්න වර්චුවල්නේ. ඒ කනෙක්ෂන් එක අපි හදාගන්න ඕනේ. කනෙක්ෂන් එක හදාගන්න අවශ්‍ය නැහැ ටෙක්නිකල් ස්කිල්ස් නෙවෙයි සොෆ්ට් ස්කිල්ස්. එතකොට අපි බලන්න ඕන ක්ලයන්ට්ගේ පැත්තෙන් හිතලා ක්ලයන්ට් මෙන්න මේ දේවල් මට මගේ ස්කිල්ස් මෙහෙමයි ඒ ස්කිල්ස් මෙහෙමයි කියලා ඔප්පු කරන්න මට මෙන්න මේ දේවල් ටික තියෙනවා මගේ පෝට්ෆෝලියෝ එක තියෙනවා මගේ මේ කරපු වැඩ තියෙනවා. එහෙම ක්ලයන්ට්ව කන්වින්ස් කරලා තමයි අපි වැඩේ ගන්න ඕනේ. එතන තියෙන අනිවාර්ය සොෆ්ට් ස්කිල් එක තමයි ලකට ක්ලයන්ට් එක දිගට කොහොමද එයාත් එක්ක කමියුනිකේෂන් එක තියාගෙන යන්නේ කියන එක. මේ කමියුනිකේෂන් එක මේන්ටේන් කරන තරම් හුඟක් වැදගත් දෙයක්. දැන් අපි මං අයියගේ දැක්කොතින් අයියගෙන හුඟක් ඩිස්ක්‍රයිබ් කරලා දෙන අයගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල එහෙම
මොකද කමියුනිකේෂන් එක නැත්තම් අයියගෙන වගේ අපිට ලොං ඩිස්ටන්ස් වලින් නැත්තක වර්චුවල් දාමේ සම්පූර්ණ මේ කනෙක්ෂන් එක ඩිපෙන්ඩ් වෙන. ඉතින් මේ වගේ වෙලාවකදී මේ කමියුනිකේෂන් එක මේ දෙන්න ගත තියෙන රිලේෂන්ෂිප් එක ක්ලයන්ට් ඇන් අදාළ අයියගේ සර්විස් ප්‍රොවයිඩර් ගැන මේ දෙන්න ගත කමියුනිකේෂන් එක ගාන්ට මේන්ටේන් කරගන්න කොහොමද? මොකද දැන් අයියගෙන වගේ එක අපිට ස්ට්‍රොං වෙන්න ඕනේ. මොකද අයියගේ දැන් අයියගුව පෝට්ෆෝලියෝ එකේ අයියගේ CV එකේ වගේ අයියගේ LinkedIn ප්‍රොෆයිල් එකේ වගේ නැත්තම් අයිය යූස් කරන ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ තියෙන තමන්ගේ යූසර් ප්‍රොෆයිල් එකෙන් තමයි අතන ඔයාගෙන අයිඩියා එකක් අරගන්න. ඉතින් මේ හැබැයි මේ වැඩෙත් එක ඉස්සරහට යනකොට ක්ලයන්ට් වල තව ප්‍රශ්න එන්න පුළුවන්. ඒ වගේම අයියටත් තව ක්ලයන්ට් ගේ තව අරගන්න තියෙන වේට එන්න පුළුවන්. ඒකට හොයාගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලදී මොකක් කර අපිට මේක යූස් කරන ලැන්ග්වේජ් එක ප්‍රශ්නයක් කරනවා. මොකද ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ දැන් සම ලංකාවෙන් මේක ඉස්සරහට යන කෙනෙක්ට මේ ලැන්ග්වේජ් බැරිය එකත් ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ වර්චුවල් මේදේව කතා කරන එක. මේ දේවල් ඔක්කොම ටික මේන්ටේන් කරගන්න කොහොමද? ඒ වගේ ස්පෙෂලි මේ ලැන්ග්වේජ් බැරිය එක කඩා ගන්න කොහොමද? ඒක මෙහෙම ලැංග්වේජ් බැරිය කඩා ගන්න මම හිතන විදිහට හොඳම දේ තමයි මේ මම එහෙම ලොකුවට මේ ඉංග්‍රීසි කෝසස් මොනවා කරලා නැහැ සැහැන්න තියෙනවානේ ලැංග්වේජ් බැරිය කඩා ගන්න හොඳම දේ තමයි මම හිතන්නේ මේ බලන්න පොඩ්ඩක් මේ සිට්කොම්ස් මූවිස් එම් බලන්න මූවිස් වලට වඩා මම හිතා සිට්කොම්ස් වලින් ගොඩක් දයක් ඔයාලට ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් තියෙනවා හව් ඇ මෙට් යුවර් මදර් තියෙනවා බිග් බෑන් තියරි තියෙනවා ඔයගේ සිට්කොම්ස් ඔයාලා අනිවාර්යෙන් බලනානේ මේ මේක මේ අහන්න දෙයක් නෙවෙයි ඉතින් ඒ සිට්කොම්ස් වලින් අපිට හුඟක් පෙන්වන දේවල් තමයි කමියුනිකේෂන් ඒවා තියෙනවා ඔව් ඒක තමයි කියන්නේ ඒක අර ගොඩක් වෙලා ඩේ ටු ඩේ ලයිෆ් එකේ වෙන දේවල් තමයි කතා කරන්නේ එතකොට අර ඔයාලට ඒ දේවල් වලින් ඒ දේවල් අහලා ඒ ඒ දේවල් අර කියන්නේ දැන් ලැන්ග්වේජ් එකක් කියන දේ අවශ්‍යද මේ ඒක අපිට අර පාඩම් කරලා එහෙම කරලා නෙමෙයි මේ ගොඩක්ම ඒක පුළුවන් ඒක පුළුවන් බට් අර ඒක එක්සෑම්ස් වලනේ ඒක ප්‍රැක්ටිකලි තමයි ඉම්ප්‍රූව් කරගන්න රියල් ලයිෆ් එකේදී ප්‍රැක්ටිකලි ඉම්ප්‍රූව් කරගන්න ඕනේ ප්‍රැක්ටිකලි ආව භාවිතා වෙන්න දැන් සිට්කොම්ස් ඔය දේවල් බලද්දී වාට ඒ ලැන්ග්වේජ් එකේ වචන ඒ දේවල් වාගේ ඔළුවේ වැඩ ගන්නවා එතකොට දැන් ක්ලයන්ට් කෙනෙක්ගේ කතා කරද්දී උනත් අර සමහරවට ඔයාලට මොකද මේ මොන වචනෙන් දැන් මෙතනට දාන්න කියන එක ඔයාලට සමහරවට අයිඩියාක් එන්න පුළුවන් අර දේවල් වලට ඔයා බලනවා නම් ඒ දේවල් වලින් ඉගෙන ගන්න පුළුවන් දැන් මම නම් ඇත්තටම සිට්කොම්ස් වල තමයි මේ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ දැන් එහෙම ගත්තට පස්සේ දැන් අයියේ මේ වැඩේ කරගෙන ගිය යුනිවර්සිටි එකේ ඉන්න ගමන් මම දැන් දන්න විදිහට අයියේ 4th එකේ ෆයිනල් එකේ ඉන්නකොට ෆයිනල් එක තමයි මේ දේවල් වලට පටන් ගන්න ගත්තේ ඉතින් මේ විදිහට යන කෙනෙක්ට එහෙම නැත්තම් මේ ස්ටුඩන්ට් කෙනෙක් කියන්න පුළුවන් ජොබ් එකක් කරන කෙනෙක් කියන්න පුළුවන් ඒ කෙනෙක් තමන්ගේ වර්ක් ලයිෆ් එක එහෙම නැත්නම් තමන්ගේ এডুকেෂන් ලයිෆ් එකයි මේ විදිහට තමන් එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයාගන්න කරන ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකේ වැඩ කරන එක මේ දෙක බැලන්ස් කරගන්නේ කොහොමද මම හිතන්නේ ඒකට හොඳම එක්සැම්පල් එක අයියා මොකද ෆයිනල් ඉයර් එකේ තමයි වැඩියෙන් වැඩ සෙට් වෙන්නේ ඉතින් මේ දෙකම බැලන්ස් කරගෙන අයියා කොහොමද ඉස්සරහට ගියේ ඔව් ඒක මෙහෙමයි මිනිස්සෙක් වුණාම ඒ කියන්නේ අපි හිතන් ඉන්න අපිට මල්ටිටාස්ක් කරන්න පුළුවන් කියලා. අපි හිතන් ඉන්න. හැබැයි ඇත්තටම බෑ. හරිද? මොකද මේ මල්ටිටාස්ක් කරන අය කියන එකට අපේ බ්‍රේන් එක හැදිලා නැහැ. අපිට එක වෙලාවෙ එක දෙයකට විතරයි ફોકસ කරන්න පුළුවන්. එතකොට දැන් ඔයා හිතන්නවා වැඩට ගියන් පස්සෙත් ඔයා වැඩ කරන අතරේ තිරනනම් ආහාර ප්‍රොජෙක්ට් එක මම කොහොමද කරන්නේ එහෙම කරනනම් ඔයාට මේ වැඩෙත් ඒක එෆිෂන්ට් නැහැ. ඒ කියන්නේ ප්‍රොඩක්ටිව් නැහැ. මේ වැඩේ වෙන්නෙත් නැහැ. අර වැඩේ වෙන්නෙත් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක කියන්නම් මේ ෆයිනල් ඊයේ මටත් ඇසයින්මන්ට්ස් එනවා සෑහෙන මේ දේවල් තියෙනවා. මම මගේ දවස බෙදා ගන්නවා ගන්න. ඒ කියන්නේ ටයිම් ලොකින් කියලා සින්නක් අසමහට අහලා. ඒ කියන්නේ මමගේ දවසේ උදේ කාලේ වෙන් කරගන්නවා වැඩවලට. ඒ කියන්නේ ඇසයින්මන්ට්ස් ඒ දේවල් කරන්න. මොකද හේතුව තමයි ඕනම කෙනෙක්ගේ උදේ කාලේ එයා අමාරුම් වැඩේ දාගත්තොත් එයාට ඒ වැඩේ අර ටිකක් ලේසියෙන් අර ලොකු විල් පාවයක් නැතුව කරන්න පුළුවන්. මොකද උදේම ආ කරන වැඩේ. ඕක හවසට දාගත්තොත් එන්නේ මහන්සියත් එක්ක ආඩේ අමාරුටි කරන්න අමාරු. ඒ නිසා අමාරු වැඩ මුලින් දාගම මං කැම්පස් එක ඇසයින්මන්ට්ස් ඒ දේවල් ඔක්කොම දාගත්තේ මුලින්. ඊට පස්සේ මම අපි අරට ෂිෆ්ට් වෙන්න සාමාන්‍ය මිනිස්සෙක්ට වැඩක වැඩක් කරලා තව වැඩකට ෂිෆ්ට් වෙන්න ටයිම් එකක් ඕන බ්‍රේක් එකක් ඕන. ඉතින් දවල් කෑමෙන් පස්සේ කියන්නේ දවල් කාලි වෙරෙලා පොඩ්ඩක් බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ මම හවස් වරුවේ තමයි ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ. එතකොට ඒකේ ફોකස් එක හදා ගන්න පුළුවන් වාට උදේට අර වැඩ විතරයි හවසට මේ වැඩ විතරයි. ඒ විදිහට තමන්ගේ ටයිම් එක මැනේජ් කරගන්න වෙනස් කරගන්න. අනිත් දේ තමයි මේ ඇසයින්මන්ට්ස් කරද්දී මේ වැඩක් ආවන් පස්සේ ජොබ් එකක් ආවන් පස්සෙත් අපේ ඔළුවේ තියෙන දේ තමයි يعني මේකට කියනවා ක්ලෝස්ඩ් මේ මොකද අන්ක්ලෝස්ඩ් ලූප්ස් කියලා. ඒ කියන්නේ දැන් ඔයාලට වැඩක් අහම ආට ඇසයින්මන්ට් එකක් අහම අපේ ඔළුවේ වැඩ ගන්න අන්ක්ලෝස්ඩ් ලූප් එක. ඔළුවේ හැමදේසම බලන්නේ ඒ කියන්නේ ලූප් එක සම්පූර්ණ නැහැ. ඔළුවේ හැමදේසම බලන්නේ ලූප් එක කම්ප්ලීට් කරන්න. දැන් එතකොට අපි ලූප් එක මොකද්ද කියලා දන්නේ නැත්නම් අපේ ඔළුවේ හැමදේසම වැඩ කරනවා. උදාහරණයක් විදිහට ඔයාලට ඇසයින්මන්ට් එකක් ආවම ඔයා ඇසයින්මන්ට් එක මොකද්ද කියලා දන්නේ නැත්නම් මොකද්ද කරන්න කියලා දන්නේ නැත්නම් ඔයා දවස් ගාණක් යනකම් ඇසයින්මන්ට් එක ගැන හිත හිතේදී මුකුත් වෙන්නේ නැහැ. ඔක මාත් මේ කැම්පස් එක ගන්න හෙන කරු වැරද ඇසයින්මන්ට් සාහම් මම දන්නවා මේ ඩෙඩ්ලයින් එක දන්නවා මෙදාට දාන්න ඕනේ කියලා දන්නවා මම ඇසයින්මන්ට් එක මොකද්ද කරන්න තියෙන කියලා දන්නේ
එහෙම කරන්න පාලා වැඩ ගන්න නැ වුණත් මේ ගොඩක් මං හිතන්නේ කැම්පස් යන ළමයි මේක බලන්නේ එතකොට ආට assignment එකක් ආවම ඉස්සෙල්ල බලන්න assignment එකේ මොකද්ද තියෙන්නේ කියලා තියෙන්නේ කියලා බලලා idea එකක් ගණක් කරන්න නේ මං කියන්නේ assignment එකේ තියෙන්නේ මොකද්ද කියලා idea එකක් ගන්න එතකොට අර unclosed loop එකක් නෑ ආගලුවේ එතකොට ආගේ ඔළුවේ ඒක වැඩ කරන්නේ නැහැ ඔයාට focus එකේ වෙන වැඩක් කරන්න පුළුවන් ඊට පස්සේ මේ පවස්සලා ආට assignment එක ඒ වගේ දේවල් කරන්න බෑ ඒක වාගේ දවසේ වෙලා අනුව ඒක වෙන් කරගන්න අමාරු වැඩේ මුලින් දාගන්න ඒක හොඳ ටිප් එකක් මං හිතන්නේ මම මේ ෆයිනල් එක ගොඩ දාගත්තේ ඒ විදිහට දැන් අයිය කියන වගේ work life balance එක වගේම ඔයාගේ education side එක මේ ඔක්කොම ටික balance කරගෙන මේ freelance වගේම ඕ වෙන දයක් ඔයා කරනවා නම් මේ හැම දෙයකම balance එකක් තියෙනවා ඒක අනිත් දේ තමයි මේ mental health එක ඔය mental stability එක මොකද ඔයාලා වැඩ කීපයක් කරනවා ඒ වගේම ඔයාගේ future ගැන හිතන්නේ නම් මේ හැම දෙයක් බැලන්ස් කරන ගමන් ඔයාගේ තමාගේ mental health එක ගැන හුඟක් හුඟක් හිතන්න එපා. ඒක මම අයියගෙන් දැකපු දෙයක් තමයි. අයිය සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ඔයා work station එක සෑහෙන්න proper විදිහට manage කරන් තියෙනවා. ඒ විතරනේ සමාදාසරට computer work station එකේ desktop එකේ තන wallpapers වා කාලෙන් කාලට වෙනස් කරනවා. ඒ විදිහට තමන්ගේ වැඩ කරන work station එක තමන්ගේ ඉන්න background එක ඒක කොහොමද ලස්සන පිළිවෙලට හදාගන්නේ? මොකද ඒකෙන් අයියට ලැබුණ effect එක මොකක්ද? ඔව්. ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ ඒක මෙහෙම දෙයක්. දැන් ඔයා වැඩ කරන්න ආස තැන ඔයා හදන් ඉන්න ඕන එතනට ගිහලා වැඩ කරන්න ආස හිතන විදියට නැති වුණොත් වෙන්නේ ඔයාට වැඩේ කරද්දි ටිකක් අමාරු වෙන්න ඕන. ඒ කියන්නේ අර හැම දෙයක් يعني විල්ප අරක තමයි විල්පාවේක අඩු වෙන්න ඕන වැඩක් කරන්න යද්දි. ජිම් එකට යන කතාවක ඒ වගේද. මම ගිහලා වර්ක් ස්ටේෂන් එකේ ඉඳගෙන වාඩුණා විතරයි මට වැඩේ කරන්න මාර පහසුයි. ඔක්කොම දේවල් ටික ළඟ තියෙනවා. ඊළඟට මගේ ඇහැට ප්ලසන් විදියට පැලයක් තියෙනවා. ඒ වගේ විදිහට يعني ඒක තමන් සමහර අය පැලවලට ආස නැතුව ඇති සමහර ලයිට්ස් වලට ආස LED ලයිට්ස් එහෙමත් තියෙන වර්ක් ස්ටේෂන් ඒක තමන්ට විදිහට ඉතින් අර ඒ විදිහට වර්ක් ස්ටේෂන් එක හදාගන්න පුළුවන් වුණොත් ඔයාට සැහැන්න ලේසි වැඩේ කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා ගිහිල්ලා වාඩි වෙලා වැඩක් කරද්දී අපුටු අවුල් පුටුව හෙල්ලෙන්න ගන්න ඊළඟට වැඩක් කරද්දී ලයිට් යනවා වැඩක් කරද්දී ඊළඟට එක එක සද්දපත් හෙන්න ගන්න ඔය දේවල් එක්ක ඔයාගේ වැඩේ කරන්නේ නැහැනේ වැඩේට ફોકસ කරන්න අමාරු වෙන හැබැයි පාඩේ හැමදේම ફોકસ කරලා වැඩ කරන්න පුළුවන් ප්ලේස් එකක් හදාගන්න පුළුවන් වුණොත් ඒකට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න පුළුවන් වුණොත් සෑහෙන්න හොඳ වෙයි. මම හිතන්නේ මිනිස්සෙක් ඉන්වෙස්ට් කරන්න ඕන වැඩ කරන තැනටයි ලයිෆ් එකේ වැඩිම ඉන්වෙස්ට් කරන්න ඕන තමන් වැඩ කරන තැනටයි තමන් නිදාගන්න ඇදටයි. හේතුව මං කියන්න. ඒ කියන්නේ නිින්ද කියන්නේ මිනිස්සෙක්ගේ සෑහෙන්න වැදගත් දෙයක්. පවයක ආපහු ගන්න. ඒ කියන්නේ රීචාර්ජ් වෙන මිනිස්සුනේ අපිට පැවිසරම වැඩ කරන්න බෑ. හරිද? කොෆි බීලා දවස් දෙක තුන නිදිමරන වැඩ කරා. අන්තිමට ඊට පස්සේ එනර්ජි ඩවුන් වෙනවා. අපේ එනර්ජි අප් කරගන්න විදිය තමයි අපි නිින්ද කියන්නේ. ඉතින් නිින්ද හරියට එන්නේ නැත්නම් ඉතින් සැප පහසු විතර නිදා ගන්න බැරි නම් ආඩ එතනත් ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ නිින්ද ගොඩක් බලපානවා මේ මෙන්ටල් හෙල්ත් එකට අනිත් හැම දෙයකටම. මම දැකපු දෙයක් තමයි අයියෝ මේ මෙන්ටල් හෙල්ත් එක මේ මෙන්ටල් ස්ටේබිලිටි එකන සෑහෙන ඉතන මොකද ඒක නම හුඟක් තෝට්ස් ෂෙයාර් කරගෙන ඉතන කට්ටියත් මොකද ඔයා සමහර වෙලාවට දාන ඩොපමින් කෝඩෙක්ස් එක මම හදා ගන්න ඕනේ මම සමහර බ්‍රේක් එකක් ගන්නවා කියලා. ඒ වගේම මේ වගේ තමයි හෝම එක තමන්ගේ මෙන්ටල් හෙල්ත් එක බලපාන හෝමෝන්ස් කියන බව හිතනවා. මොකද හැබැයි ඒකෙන් මට පේන දෙයක් තමයි අයියගේ අයියගේ ප්‍රොෆයිල් එක දැක්කම අයියට සාමාන්‍ය හුඟක් හොඳ පොසිටිව් රිප්ලයි තියෙන ක්ලයන්ට් ලගේ. ඒ කියන්නේ ක්ලයන්ට් ලත් එක්ක මැනේජ් කරගෙන තමයි ඒක ලස්සනද. අපි ඒ විදිහට ගත්තොත් මේ වගේ අයියා ඒ දේවල් ෆලෝ මේ දේවල් අයියගේ වර්ක් ස්ටේෂන් එක එහෙම නැත්නම් අයියා මේ මෙන්ටල් හෙල්ත් එක ලස්සනට තිය මේ වගේ බැලන්ස් එකට තියාගන්න මේකට ස්ටෙප් ඉඳ අයියට අයියගේ ෆ්‍රීලාන්සින් කැරියර් කියන්නේ අර මං කියෝ විදිහට හොඳ ක්ලයන්ට් අයිය ක්ලයන්ට්ස් ලගෙන් අයියට රිප්ලයි හම්බුණා. ඒ වගේ ලැබුණ දේවල් මොනවද අයියගේ මේ ඒ ගත්ත ස්ටෙප් ඉඳ ඒ ෆලෝ කරපු රෝල් ඉඳ ඒ පාත් එක හොඳට හදාගත්ත ඉඳ අයියා කොහොමද හිතන්නේ අයියගේ කැරියර් එකේ සක්සස් එකක් වුණා කියලා. ඒක මෙහෙමයි මම හැමතිස්සම හිතන්නේ මම අනිත් පැත්තට මේ ගනුදෙනු කරන්න මිනිස්සෙක් එක්ක කියන එක. මොකද මම හිතන්නේ ආ ක්ලයන්ට් කෙනෙක් මම හිතන්නේ ආ මේ මට වඩා ලොකු එක්කෙනෙක් හෝ පොඩි එක්කෙනෙක් කියලා මම හිතන්නේ ආ මිනිස්සෙක් කියලා. එතකොට හියුමන්ස්ලාට ගොඩක් වෙලාවට අපේ මිනිස්සු කියන්නේ බයෝ පැත්තෙන් ගත්ත සැහැණ තියනවානේ. ඒ කියන්නේ මිනිස්සු හැදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉමෝෂනල් බීන්ස්ලා. ඒ කියන්නේ අපි කොච්චර මේ ට්‍රයි කරත් මේ ටෙක්නිකල් විදියට ඉන්න මේ ඉන්න මිනිස්සු ගේ ෆීලිංගස් ඒ දේවල් අපි තේරුම් ගන්න ඕනේ. මොකද එහෙම තේරුම් ගන්න බැරි වුණොත් අපිට වෙන්නේ සමහරට වැඩේ දෙන්නේ අර ඒ කියන්නේ ක්ලයන්ට් කෙනෙක් වුණත් එයාගේ වැඩේ අන්තිමට දෙන්නේ අපේ ස්කිල් එක ගැන හිතලා නෙවෙයි. එයාට අපිත් එක්ක කතා කරන්න ලේසි නෑ. ඒ කියන්නේ මට අප්‍රෝච් කරන්න ලේසි මිනිස්සෙක් වගේ මට පේන නම් තමයි එයා මාත් එක්ක වැඩ කරන්නේ. ට්‍රස්ට් එක ඒ දේවල් හැදෙන්නේ එහෙම. ඉතින් මම හිතන්නේ මම වැඩ කරන්න ගත්ත ක්ලයන්ට්ස්ලා ගොඩක් දෙනෙක් තවත් මාත් එක්ක වැඩ ගන්නවා. ඒ කියන්නේ අවුරුදු ගාණක් වුණා මට තාම වැඩ දෙනවා හේතුව එයාලට සැහැන්න ලේසි
මාත් එක්ක කතා බහ කරන්න මාත් එක්ක දෙයක් يعني මම يعني ගොඩක් වෙලාවට අපි හැමදෙස්සම අපේ පැත්තෙන් හිතන නරකයි වැඩක් අපිට දුන්නාම මිනිස්සු එක්ක කතා කරද්දී අපේ පැත්තෙන් හිතන නරකයි අපි පොඩ්ඩක් හිතනවා අනිත් මිනිස්සුගේ පැත්තනොත් මේ එයාට ලේසි විදිය මොකද්ද මට කමියුනිකේට් කරන්න එයාගේ දේ තේරුම් ගන්න මම කොහොමද ඒ එයාගේ පැත්තෙන් අපි හිතන්න ඕනේ ඉතින් අර ඒ දේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ක්ලයන්ට්ස්වත් එක්ක වැඩ කරද්දී මොකද මේ මිනිස්සෙක් එක්ක කතා කරන්න කියන දේ මේ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න එහෙම නැතුනොත් ටිකක් ගැටලුවක් වෙනවා මේ සමහර අපි බය වෙනවා මම දැන් මෙයාට සර් කියන්න ඕනද කොහොමද කතා කරන්න ඕන ඒ දේත් බය වෙනවා එහෙම බය වෙන්නේ නැතුව ආට මිනිස්සෙක් එක්ක කතා කියන්නේ මිනිස්සෙක් කියලා හිතුවොත් ආට කතා බහ කරන්න පුළුවන් එතකොට අර ඔන්ලයින් මීටින් එකක් ගත්ත උනත් ආ මේ පැනික් වෙන්නේ නැහැ කතා කරද්දී දේ දේවල් ආට තේරෙනවා මේ ආට ෆීල් කතා කරන්න පුළුවන් එතකොට ඒ විදිහට ක්ලයන්ට් ලගෙන් අයියට හම්බුණු පොසිටිව් ෆීඩ්බැක්. ඒ වගේම අයියගේ මේ කමියුනිකේෂන් ස්කිල්ස් නිසා අයියට මේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ මම දන්න විදිහට අයිය කන්නුත් කියලා දිනවා සෑහෙන්න එකම ක්ලයන්ට් එකෙන් ඔයා රෙකමෙන්ඩ් කරලා තිබෙන එකම කයිඩ්. ඒ විදිහට කියපු ගමන ගැන කතා කරු කොහොමද වෙන්නේ? අයියට කොහොමද ඒ වගේ හම්බුණු chance මොනවද? ඔව් ඒ වගේ chances ගත්තොත් මම හිතන්නේ මට මතකයි මගේ දෙවැනි ක්ලයන්ට්ස් තාමත් එයාගෙන් වැඩ ලැබෙනවා US ක්ලයන්ට් කෙනෙක්. එයා මේ නේවි වෙටරන් කෙනෙක්. ඒ සාමාන්‍යයෙන් US වල ආමි එකේ වෙන network එකක් තියෙනවා. ඒ network එකත් එක්ක සෑහෙන trust කරන කෙනෙක් මට දැන් ඔයා එහේ ආමි එකේ කෙනෙක් නා. ඔයා කවුරු හරි recommend කරොත් එයා trust කරනවා. මොකද ඔයා trust කළා තමයි වැඩේ දෙන්නේ. ඉතින් ඒ වගේ මට clients මම හිතන්නේ ඒ එයාගෙන් විතර referrals හම්බුණා 10ක් විතර. ඒ කියන්නේ මම මේ reference විදියට මට හම්බුණා මේ clients වල සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඒ වැඩේ තව ක්ලයන්ට්ස් ලාගෙනුත් එනවා. ඉතින් අර ගොඩක් වෙලාවට ඉන්න ක්ලයන්ට්ස් ලාත් එක්ක මම දිගටම ගනුදෙනු කරනවා. මොකද මේ මට තේරෙනවා එයාලට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ක්ලයන්ට් කෙනෙක් අපි පොඩ්ඩක් මේ ඔෂද හිතන්න ඕනේ ඇයි අපිට වැඩ දෙන්නේ කියලා. අපි ඕක ගැන මම හිතන්නේ කතා කරන්නේ නැහැ. ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට අපිට වැඩ දෙන්නේ කියලා. මම ඐඩෙන්ටිෆයි කරගත්තු පුද්ගලයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ වගේ වැඩ දෙන එකක් තමයි කෙලින්ම ආයතනයකින් අපිට වැඩක් එන්න පුළුවන්. හේතුව ආයතනයක වැඩ අරගෙන EPF ETF දීලා ඔව දීලා කරනවට වඩා සමහරවිට අර ලේසි ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් සරහා අපිට වැඩ දීලා කරගන්න සහ අඩු මුදල වැඩ කරගන්න පුළුවන්. දෙවෙනි දේ තමයි ආයතන වැඩ ගන්න අයත් අපිට වැඩේ දෙනවා. ඒ කියන්නේ එයාට ටයිම් එක නැහැ ඒ වැඩේ කරන්න. ඊට වඩා අර ලේසි අපේ මේ ඒෂියන් කන්ට්‍රිස් වල ඉන්න කෙනෙක්ට වැඩේ දීලා කරගන්න එක. ඔය දෙගොල්ලොම ඉන්නවා. ඉතින් අපි බලන්න ඕන ඉස්සෙල්ලා අපි ඩෙන්ටිෆයි කරගන්න අපි ආයතනයකට වැඩේ කරන්නේ නැත්තම් මේ පර්සන් කෙනෙක්ටද වැඩේ කරන්න කියලා. එතන ඒක ඩිෆරන්ස් එක අඳුරගන්නේ වැදගත්කම තමයි අපි ආයතනයකට නම් වැඩේ කරන්නේ එයා ටිකක් ෆ්ලෙක්සිබල් ගොඩක් හේතුව තමයි එයාගෙන අයිඩියා එක එයා නිසා ඒ නිසා අපිට ෆ්ලෙක්සිබල් හැබැයි අපි අර වැඩ ගන්න ඒ ආයතනක වැඩ ගන්න කෙනෙක්ගේ වැඩ නම් අපි ගන්නෙ එතන පොඩ්ඩක් මැනේජ් කරගන්න ඕන මොකද එයාට ඩෙඩ්ලයින් එකක් තියෙනවා එයා එයාගේ මේ ඔෆිස් එකට ආයෙ දෙන්න ඕන සහ එයාට දිව වැඩ පිළිවෙලක් තියෙනවා එතකොට අර ආයතනයේ අයිතිකාරයට වඩා අරග කෙනෙක් එක්ක වැඩ කරද්දි ගනුදෙනු කරද්දි සෑහෙන්න අපි හිතන්න ඕනේ මේ මිනිස් එක්ක වැඩ කරන්න කියලා. මොකද එයාගේ thought එක process එක අපි ඉගෙන ගන්න වෙනවා. මෙයා ඩෙඩ්ලයින් එකක් තියෙනවා. ඒ නිසා අපි ඒ ගැනත් හිතන්න ඕන. එතකොට යත් එක්ක communicate කරන්න ඕන. හිතන්න අපි ඕඩර් එක අරගෙන කතා බහන කර දවසක් වගේ හිටියොත් අර මිනිස්සයාට බය හිතෙන්න පුළුවන්. මෙයා වැඩේ කරයිද නැද්ද කියලා. අපිට හොඳ රීඩ් කරන්න ඕනේ කියලා. හොඳට රීඩ් කරලා යත් එක්ක communications තියාගන්න ඕනේ. හැමතිස්සෙම මම හිතන්නේ ඕව communicate කරන එක අවුලක් නැහැ. freelancing platforms වලදී මේ කමියුනිකේට් කරන්න නැතු ඉන්නවට වඩා අපි දැන් මේ විදිහට ගත්තොතින් මේ ethic rule එක follow කරන්න ඕන අනිවාර්ය හැම ෆ්‍රීලාන්ස් කෙනෙක්ම. මොකද ඒක follow කරනකොට සෑහෙන්න වටනවා එයාගේ future එකට. අපි මේ විදිහට ගත්තොතින් දැන් හුඟක් අය කියන ප්‍රශ්නයක් තමයි එයාගේ client එක වැඩ කළා client ගෙන් bad comment එකක් හරි negative comment එකක් හරි වාඩි වෙන්නොත් ඒක සෑහෙන්න බලපානවා කියලා. මොකද දැන් සාමාන්‍යයෙන් ෆ්‍රීලාන්සින් එක ලොකු අවබෝධයක් තියෙන නැති කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කමෙන්ට් එකක් කරන කෙනෙක් හරි තමයි මේ ස්ටාර් වලින් දෙන ග්‍රේඩ් එක අඩු වෙන එකෙන් හරි ඒක ලොකු බාධාවක් නැහැ කියලා. බට් අර අපි කලින් කිව්වාගේ අපි හොඳට දැනගෙන තියෙනවා ඩිලිෂන් අයියා. මොකද ඩිලිෂන් අයියා මතර ලොග් ගල කියලා දෙනවා මෙන්න මෙහෙම මට බෑඩ් කමෙන්ට් වටන මේ නෙගටිව් කමෙන්ට් වටන මගේ account එක ගලවගෙන වුණත් යන්න පුළුවන් කියලා. අර ඒ වගේ කස්ටමර් කෙනෙක් දෙන ෆීඩ්බැක් එකක් ඇයි මේ තරම් ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් එකක ඉන්න අය කන්සර්න් කරන්නේ? ඒක මෙහෙමයි. ඒක ඔෂද දැන් අර සංසිද්ධිය තමයි වෙන රටක ඉන්න කෙනෙක් අපිට වැඩක් දෙනවා. එතකොට කොහොමද මේ වැඩේ ගන්න කෙනා වැඩේ බාරගෙන කරන එක්කෙනා හොඳ පුද්ගලයෙක් හොඳට වැඩේ කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා අපි විශ්වාස කරන්නේ. කියන්නේ ක්ලයන්ට් කෙනෙක් විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නේ පදනම වැටෙන්නේ කලින් එයාත් එක්ක වැඩ කරපු ක්ලයන්ට්ස් ලාගෙන් ලැබිච්ච රිවියුස් එක්ක. ඉතින් රිවියුස් අඩු වුණොත් දැන් මම පර්සනලි ගිහිල්ලා දන්නේ නැහැ මේ කවුද කියලා. ඒ රටට ගිහිල්ලා වැඩේ ගන්න නැහැනේ. ඒතකොට මම පර්සනලි දන්නේ නැහැ. එතකොට මට සිද්ධ වෙනවා කලින් වැඩ කරපු ක්ලයන්ට්ස් ලාගේ රිවියුස් බලලා තමයි මම තෝරගන්නේ මොකද්ද මේ හොදයිද කියලා. අපි ගිහලා බාණ්ඩයක් ගනි දුනත් එහෙමනේ රිවියුස් බලනානේ හොදයිද කියලා. ඒ සංසිද්ධියම තමයි. එතනදි මම හිතන්නේ මෙහෙමයි. බෑඩ්
කමෙන්ට්ස් බෑඩ් රිවියුස් වලට එන්න හේතුවක් තමයි අපි හැමදෙස්සම හිතන්න ඕන දෙයක් තමයි මේ ගොඩක් වෙලාවට අපි ක්ලයන්ට් බනින්න ගන්නවා ක්ලයන්ට් මේ මෙයා හරියන ක්ලයන්ට් කරන්නේ ඒ නිසා තමයි අපිට බනින්නේ ඒ නිසා තමයි හැම කරන්නේ කියලා. හැබැයි අපි පුළුවන් තරම් මුලින්ම අපි අඳුර ගන්න ඕන දේ තමයි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන දේ තමයි අපේ ඊගෝ එකක් පොඩ්ඩක් පැත්තකින් තියලා ඇත්තටම අපේ පැත්තෙන් වැරද්දක් තියෙනවද අපි අපේත් ඔය පැත්තෙන් කමියුනිකේෂන් වල මේ ගැටලුවක් වුණාද කියලා ඒක කියපොදී අඳුරගන්න බැරුණාද කියලා අපි ඉස්සෙල්ලාම එතනින් හිතන්න ඕන. එතනින් හිතලා අපි මේ බාරගත්තොත් ඇඩේ කියන්නේ බාරගෙන කරොත් සමහරවිට බෑඩ් කමෙන්ට්ස් එක දාව බෑඩ් රිවියු එක දාව ක්ලයන්ට් උනත් ආපහු අපිට හොඳ කියලා වැඩේ දෙන්න පුළුවන්. මම එහෙම අවස්ථාවක් දැකලා තියෙනවා. ඒ කියන්නේ සමහරවිට කලින් මුලින්ම ආපු මේ යාගේ වැඩේ අවුල්. ඒ කියන්නේ වැඩේ සමහරවිට අපි තේරුම් ගන්න තියෙන වැරදි එහෙම. දැන් මගේ මට උනත් එහෙම වෙලා දෙනවා. මට උනත් සමහරවිට දීපු වැඩ මම ඕනවට වඩා හොඳට කරලා දීලා හරි අඩුවෙන් කරලා දීලා හරි මම මේ අහගෙන තියෙනවා. හැබැයි මම ඊට පස්සේ ඒක තේරුම් අරන් මම වැඩේ හොඳට කරලා දීලා තියෙනවා. එතකොට අර රිවියුස් දෙවනා ඒක අන්තිමට හම්බෙන්නේ. ඒක හොඳට හම්බ වෙනවා. ඒක හොඳම දේ ඒ කියන්නේ අනිවාර්යෙන් අපි හිතන්න ඕන මේ අර ඔක normal දේවල් නම් තියෙනවා customize always right කියන සීන් එක තියෙනවානේ. ඒ දේ ෆ්‍රීලාන්සින් වල පොඩ්ඩක් තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒ ගැටලුව එන්නේ නැහැ. අනිත් දේ තමයි අපි අර මැනේජ්මන්ට් පැත්ත තියෙන්න ඕනේ. කියන්නේ දැන් අනිවාර්යෙන් කවුරු හරි මොනවා හරි ක්‍රිටිසයිස් කරද්දි අපේ වැඩක් ඒ දෙයක් කරද්දි අපිට තරහා යනවා. ඒක සාමාන්‍යයිනේ. එතන ඉතින් තියෙන තමන්ගේ මැනේජ්මන්ට් එක. ඒක හදාගන්න පුළුවන් වුණොත් ඉතින් මං හිතන්නේ ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක එනවා. එහෙම තමයි ඒක මේ ගොඩ දාගන්න වෙන්නේ. ඒ දේ. හැබැයි ඔය කිව්ව කතා හරි මේ පුළුවන් තරම් බලන්න මේ ඒක මං හිතන්නේ වැඩ ගණිද්දි පුළුවන් තරම් බලන්න ඔයාට වැඩේ කරන්න පුළුවන් වැඩක් දීලා හොඳට බලලා සලකා බලලා ගන්න. මොකද ඔයාට කරන්න බැරි වැඩක් ඔයාගෙන කරොත් ඒක අනිවාර්යෙන් ඔයාට අඩු ක්වලිටිකින් දෙන්න වෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඔයාගේ රිවියු එක අඩු වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මනි ගැන හිතන වඩා මේක විශේෂයෙන්ම මේ වා ෆ්‍රීලාන්සින් පටන් ගන්න කෙනෙක්. ඒ කියන්නේ කාලයක් කරගෙන කියන පස්සේ සමහරවිට ඔයාට ඒක බෑඩ් රිවියු එකක් කරන එක උලක් නැති වෙයි. හැබැයි ආ පටන් ගන්න කෙනෙක් නම් පුළුවන් තරම් මේ ට්‍රයි කරන්න ඔයා ක්වලිටි එක උපරිමයෙන් දෙන්න පුළුවන් වැරටියක් කරන්න. එතනදී මනි වලට වඩා ට්‍රයි කරන්න ක්වලිටි එක තියාගන්න. මොකද ඕක අපි මේ නියම් කර්ව් එකකට ගත්තොත් පළවෙනියට මුණින් වැඩ කරද්දි වැඩක් කළාට ඔයාට මනි කියන දේ අඩුවෙන් ඇත්තේ. හැබැයි ওই කර්ව් එක පාට වැඩි වෙන්න ගන්න එක තනකදී. ඒ තැනට වෙනකන් ඔයාගේ ඩිසිප්ලින් එක තියාගෙන මනි වලට වඩා ફોકસ කරන්න හොඳ ක්වලිටි එකක් දෙන්න. එතනින් පස්සේ පොඩි කාලයක් ආවි. මාස 3-4ක් මාස 6ක් අවුරුද්දක් වගේ යන්න පුළුවන්. එතනින් පස්සේ වාට අර ඒ ඔය කප කරපු මුදල ඒ කියන්නේ කප කරපු ටයිම් එකට හරියන වර්ත් එකක් වාට ලැබෙන්න පටන් ගන්නවා. මේ විදිහට අර ගත්තොත් ඉතින් මේ කිව්ව ස්ටෙප් ෆලෝ කරලා මේ විදිහට යන මේ අය කිව්ව ස්ටෙප් ෆලෝ කරලා ඒ ගයිඩ්ලයින් වලට ෆ්‍රීලාන්සින් වලට යන කෙනෙක්ට ඒ වගේම නැත්තම් ලංකාවේ දැන ෆ්‍රීලාන්සින් වල ඉන්න කමියුනිටි එක ගත්තොත් එයාලේ ෆියුචර් මොන විදිහට ඩිපෙන්ඩ් වෙයිද? මොකද දැන් ලංකාවේ හුඟක් අය මෙතන ඉමුලා ඉන්නෝනේ. ඊපස්සේ තව අලුතින් කට්ටි එන්න පුළුවන්. ඒ වගේම එන අය ඇවිල්ලා කරන වැරද්දක් තමයි දැන් එන අයගෙන් මේ වැරදි වලින් සමහරට නම කැත වෙන්න පුළුවන් හැකියාවක් තියෙන ඉස් දැනට ප්ලැට්ෆෝම් එකේ ඉන්නේ. ඉතින් මේ වගේ එහෙම අලුතින් ආපු අයගෙන් සා දැනට මෙච්චර කාලයක් මේ ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් වල වැඩ කරපු ලංකාවේ ඇත් එක අර ගත්තට පස්සේ මේ ප්ලැට්ෆෝම් වල ඉන්න අයට අනාගතේ මොන වගේ විදිහට හැදේවිද? මොකද මේ ෆ්‍රීලාන්සින් කියන්නේ තව ඉස්සරහට ඉම්ප්‍රූව් වේද? එහෙම නැත්නම් මේක තව යන විදිහට මේ ස්ටේබල්ම පවතිද? නැත්නම් මේක ඩවුන් යන හැකියාවක් තියෙනවද? ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඒක මෙහෙමයි. මම හිතන්නේ ලෝකේ මේ පවතින තාක්කල් ඒ කියන්නේ මේ ඉස්සර කාලේ ධම්ම ගත්ත උනත් මේ මිනිස්සු සර්විස් එකක් ගන්නවා අනිවාර්ය. තම කියන්නේ ඕනම මිනිහෙක්ට අපි කියන්නේ හැම දෙයක්ම බහුශෘත වුණාට කියන්නේ හැම දෙයක්ම කරන්න බැහැ නේ අපිට හැම අපිට මේ සමහරට යන්න පුළුවන් සමහරට යන්න බෑ. සමහර අයට වීඩියෝ එඩිට් කරන්න පුළුවන් සමහරට වීඩියෝ එඩිට් කරන්න බෑ. සමහර අයට කම්පැනි එකක් මැනේජ් කරන්න පුළුවන් සමහර අයට බෑ. එතකොට උයන්න බැරුණොත් අපි උබීට්ස් කරලා හරි රෙස්ටුරෙන්ට් එකක් හරි කනවා. එතකොට එයාගේ සර්විස් එක හැමතිස්සෙම අපිට තියෙනවා. අපිට අඳුම් අහන්න බෑනේ. අපි අදිමාරෙන් අඳුම් ගන්නවා. අපිට වීඩියෝ එඩිට් කරන්න වෙනස අපි වීඩියෝ එඩිටර් කෙනෙක්ට කියලා කරගන්න. ඒ නිසා ආදාකත් ඒ කියන්නේ ප්‍රොවයිඩ් කරන සර්විස් එකක් මම හිතන්නේ ලෝකේ පවතින තාක්කල් නැති වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපි ඒ දේ කරනවා. ඉතින් ඒ සර්විස් බේස් තමයි යන්නේ ඉතින් ඔය ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම්ස් හැම දෙයක්ම. එතකොට අනිවාර්යෙන් ඔක තව ග්‍රෝ වෙන නිසා මම හිතන්නේ ඩවුන් නේ කියලා. මොකද පටන් ගත්ත හැම ප්ලැට්ෆෝම් එකම දැන් ඒ තිබිච්ච මාත්‍ර වඩා මල්ටි බිලියන් ඩොලර් කම්පැනිස් දක්වා මල්ටි බිලියන් දක්වාම සමහර කම්පැනිස් අයල්ල තියෙනවා මේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ග්‍රෝ වෙන නිසා මම හිතන්නේ ඩවුන් නේ කියලා. එතනදී වා තේරුම් ගන්න ඕන දේ තමයි ආ කොහමද මෙතන එන කම්පිටිෂන් එක එන්න වැඩි වෙනවා. ඒ කම්පිටිෂන් එක ආ කොහමද ඔයාගේ යුනික් ස්කිල් එකක් ඔයා කොහමද පුළුවන් තරම් ඩෙවලොප් කරලා ඒ තැනට එන්නේ කියලා. කියන්නේ
හොද ලස්සන පොතක් තියෙනවා පුළුවන් මේ හොයාගෙන කියවන්න so good they can't ignore you. ඒ කියන්නේ ඔයා කොහොමද ආව ignore කරන්න බැරි පුද්ගලයෙක් වෙනකම්ම ඔයාගේ skill එක දිනු කරගන්න කියලා. ඒක තමයි මම හිතන්නේ තියෙන හොදම tip එක. මම හිතන්නේ ඔයාට survive වෙන්න නම් මේ game එක ඉස්සරහට එන්න එන්න මේ competition එක වැඩි වෙන දෙයක් එක්ක. දැනට අයියත් එක්ක වැඩ කරන අනිත් අය මේ ලංකාවේ community එක ගත්තන් පස්සේ අයියර පේන විදිහට මේ ලංකාවේ freelancing community එක අපි දැන් අලුතින් හුඟක් එකතු වෙලා තිනවා බොහොම ඊළමයි පා මේයේ future මොන වගේ වේද දැනට ලංකාවේ freelancing community එක දිහා බැලුවෙන් පස්සේ අයියර පේන දේ මොකද්ද මේක ලංකාවේ freelancing community එක මේනකොට එක සාර්ථක level එකේ ඉන්නවද ඔව් මම හිතන්නේ කලින්ට වඩා සෑහෙන සාර්ථක level එකේ ඉන්නවා මොකද ගොඩක් අය මේ අපි බනින අපේ youth එකට සෑහෙන බනනවා මේගොල්ලෝ මේ යාළා life එක විනාශ කරගන්නවා නේද TikTok Facebook අරමෙව කරලා මෙහෙම ඒවයි මේ ඉඳලා කියලා. හැබැයි මම හිතන්නේ ඊට වඩා අපි අර දක් මෙහෙම මිනිස්සු ගොඩක් කරලා දගින negative පැත්ත විතරයි රටකුණත් හැමතිස්සෙම දගින negative පැත්ත විතරයි. මේ හැබැයි කියන්නේ රජයට බනිනවා අධ්‍යාපන ශිෂ්ටයට බනිනවා හැමතැනකටම බනන මිනිස්සුන්ට ලේසි බනින එක. හරිද? හැබැයි මම දකිනවා සෑහෙන පිරිසක් ඉන්නවා බනන එක නවත්තලා බැන්නයි කියලා කිසිම දෙයක් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. අපිට රජයකට බැන්නයි කියලා මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරි දෙයක නේ අපේ මේක මේනා විතරයි. හැබැයි අපිට පුළුවන් නම් අපේ ලයිෆ් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ටික අපි බලාගෙන ඉගෙන අපිට ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන්. අපිට ස්කිල් ඩෙවලොප් කරලා අපිට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ පුළුවන් තරම් අපිට පුළුවන් නම් අර මේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් එක්ක ඉදිරියට එන්න. දැන් අවුරුදු 18 17 16 අය වුණා ෆ්‍රීලැන්සින් කරලා මේ ඉන්කම් එකක් හදා ගන්නවා. ඉතින් ඒ විදිහට අපිට පුළුවන් නම් තනි මිනිස්සු විදිහට පුළුවන් තරම් අපේ ලයිෆ් එක ගොඩනගා ගන්න. ඒක මං හිතන්නේ සම්පූර්ණ ලොකුවට ගත්තොත් ඒක මං හිතා රටටත් හොඳ දෙයක්. මොකද මේ රටේ ඩොලර් ප්‍රශ්නේ ඒ ගැටලු ටික තියෙනවා. ඉතින් එතකොට අර රටටත් ඉන්කම් එක එනවා. ඒ කියනවා හොඳ මට්ටමකට එන්න පුළුවන්. රටත් හොඳ මට්ටමකට ඒවි. ඉතින් ඒ දේවල් එක පුළුවන් තරම් බලන්න මේ තනිය මිනිස්සෙක් විදියට නැගී හිටින්න පුළුවන් තැනකට එන්න. ඒක මං හිතන්නේ සෑහෙන්න වටිනවා මේ වාගේ ලයිෆ් එක වාගේ ජීවිතයට වගේම මේ ඒක රටටත් බලපාන්න පුළුවන්. අපි අයිය ගතුරින් අයිය වීඩියෝ ටීම් වගේ සයිට් එකෙන් සෑහෙන එක්ස්පර්ට් කලේ. අපි අයියේ ස්ටාර්ට් එක ගතුරින් අපි ගත්තේ හොඳම මූවි රිවියු එකක් නේද කරගත්තේ. ඒක අපි හයිප් සෝන් එකේ අයිය අඳුරගත්තේ. මේ වීඩියෝ ටීම් වලින් අරගත්තන පස්සේ මේ වීඩියෝ ටීම් මේ CGI මේ animation සයිට් එක අපි මෑත කාලිනව සිනමා ඉන්ඩස්ට්‍රි එකම උගත තැන්වලදී ෆේල් කරගෙන තියෙනවා. මේකේ වැරදි හින්දා අපි හොඳටම දාන දෙයක් තමයි ස්පෙෂල් මූවිස් ගත්තම උගක් කඩේ බලන තැන කොමික් මූවිස් බලන Marvel DC බට් Marvel වගේ මූවිස් ගත්තම ෆේස් 4 එකේ ඉන්න සෑහෙන ඩවුන් නා. මොකද උගක් කඩේ කම්ප්ලේන් කරපු දෙයක් තමයි ඒවයි CGI වලවල් තියෙනවා කියලා. ඒවා animation ප්‍රශ්න තියෙනවා කියලා. අයිය ප්‍රොෆෙෂනල් වීඩියෝ එකට කරේ. මේ වගේ මේ ඉන්ඩස්ට්‍රි එකේ වෙච්ච ෆේලර්ස් වලට අයියර මේ විදිහට මොකද්ද බලපාපු හේතුව? මට හිතන්නේ මෙහෙම දෙයක්. ඇත්තටම මේ දැන් එඩිටින් පැත්තෙන් ගත්තොත් ගොඩක් වෙලාවට ওই ප්‍රශ්න තියෙනවා තමයි. CGI අප්සට් ඒ දේවල් තියෙනවා තමයි. මම හිතන්නේ මේකට ගොඩක්ම හේතුවක් වෙන්න ඇත්තේ මෙහෙම දෙයක්. සමහර වෙලාවට මට හිතෙන විදිහට මේගොල්ලොන්ගේ බජටින් පැත්තෙන් ඒ දේවල් කරද්දී මෙයාලා අර මේ සමහර වෙලාවට කියන්නේ හොඳ එඩිටර්ස් ලව හය කරන්නේ නැති සීන්නක් වෙන්න පුළුවන් මට හිතෙන විදිහට. මොකද මේ ගොඩක් වෙලාවට දැන් ඇමරිකාවේ රටවල යන දෙයක් තමයි අපි මේ ඔය වෝක් කල්චර් එකේ ওই දේවල් එක්ක ගොඩක් වෙලාවට මම ඒ කියන්නේ සමහර ඒ කියන්නේ ගොඩක් වෙලාවට අර සුදුසුකම් තියෙන කෙනාට ස්කිල් එක තියෙන කෙනාට වඩා අර ඊක්වලිටි එක බලන්න ගිහිල්ලා හය කරන සීන් එක දැන් වැඩි. ඒක මම ඒකට එගෙන්ස්ට් යනවා නෙවෙයි බට් අර මම හිතන විදිහට පිරිමි හෝ වේවා ගැහණු හෝ වේවා වෙන මේ වේවා බට් අර හය කරනවා නම් අපි හය කරන්න ඕන දක්ෂයේ. හරි මම හිතන්නේ අර එතන ඒ ප්‍රශ්නේ එකක් තියෙනවා. අනිත් දේ තමයි ওই දේවල් එක්ක අපි අනිවාර්යෙන් එඩිටර් සහ ප්‍රොඩක්ෂන් එකේ සැහැන් හොඳට කමියුනිකේෂන් එක තියෙන්න ඕන. මේ දැන් උදාහරණයක් විදිහට මේ කමියුනිකේෂන් එක නැති වුණොත් හරි මෙයා මේ එඩිටින් එක කරනවා يعني මේ රෙකෝඩින් එක කරනවා බට් එඩිටර් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. එතකොට එඩිට් එක තමයි හැමදේම මේ හදාගන්න වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ග්‍රීන් ස්ක්‍රීන් වගේ දේවල් එඩිට් මේ කරද්දී ගොඩක් වෙලාවට අපි දන්නා එහෙන ප්‍රශ්න තියෙනවා. මේ ග්‍රීන් ෆිල් එකක් එන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒ දේවල් එඩිටර් අඳුර ගන්න ඕනේ. කියන්නේ එඩිටර් සහ ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එක කරන ටීම්ස් අතර කමියුනිකේෂන් හොඳට තියෙන්න ඕනේ. එතකොට තමයි මේ දේවල් හරියට මෙහෙ කරන්න පුළුවන්. ඉතින් ওই දේවල් එක්ක සමහරවිට මේගොල්ලන්ට තියෙන බජට් එක අවුල් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න තියෙනවා. අනිත් දේ මං හිතන්නේ සමහර එඩිටර්ස්ලා මේ ලොකු පැෂන් එකක් තියෙද කියලා මට හිතෙනවා මේ කරන එඩිටින් ස්ටයිල්ස් එක්ක. මොකද මම හිතන්නේ ඔෂද මේ VFX ඒ දේවල් අවුල් තමයි. මට හිතන විදිහට ලොකුම හේතුව මේ ෆිල්ම්ස් ඩවුන් වෙන්න VFX දේවල් නෙවෙයි.
හරිද ඒක මං හිතන්නේ ටිකක් තරම් විදිහකට sugar coat ඒ කියන්නේ අර වෙන ලොකු වරදක් වහගන්න දාන එකක් වගේ මට හිතෙන එක ඇත්තකින් හේතුව තමයි ඇත්තටම මේ ෆිල්ම් සවුල් වෙන හේතුව story telling අප ඒ කියන්නේ මේන්ම රීසන් එක මොකද VFX මේ දේවල් අවුලුණයි කියලා මේ මිනිස්සු ෆිල්ම්ස් බලපු කාලවල තිබ්බා සෑහෙන ලොකු ලොකුවට ෆිල්ම්ස් හම්බ කරපු කාලවල තිබ්බෝ දාන කිදේ Star Wars මුල් ෆිල්ම්ස් බලන්න අද කාලේ ගත්තොත් සෑහෙන අවුල් ඉතින් අදට ඒ උනට බලනවා අපි මොකද ඒවා story telling හොඳයි සෑහෙන දැන් තියෙන මූවිස් වල ලොකුම ගැටලුව ඇත්තටම මම හිතන්නේ VFX ඒවා අවුල් තමයි but ඊටත් අර මම හිතන්නේ ලොකුම ගැටලුව මේවා story telling සෑහෙන අවුල් ඒ දේ නිසා තමයි මම හිතන්නේ මේ Marvel films DC films ගොඩක් අවුල් වුණේ මොකද end game එකයි ගත්තොත් කියන්නේ මම දන්නේ මම අම්ම ෆිල්ම් එකක් හොදයි කියලා මේ චූස් කරන්න එකම එක මේ කියන්නේ මගේ මේක මේ මෙච්චරයි මට ෆිල්ම් එක බලද්දි මට ගූස් පම්ස් එනවා නම් මට නියම් මයිල් කෙලින් එනවා වගේ දැනෙනවා නම් මම හරි මේක හොද ෆිල්ම් එකක් බට් දැන් එන ෆිල්ම්ස් වල ගොඩක් එහෙම වෙන්නේ නැහැ ඒක නිකන් ජස්ට් ස්ටයිල් එක යනවා ස්ටෝරියක් ප්‍රෙඩිට් කරන්න පුළුවන් කිසිම ස්ටෝරි ටෙලින් පැත්තේ මම හිතන්නේ නැහැ ලොකු ඇඩ්වාන්ස්මන්ට් එකක් වෙලා තියෙනයි කියලා එන්න එන්න ඩවුන් වෙනවා මිසක් මේ හොද ෆිල්ම් එකක් ඇත්තටම ළඟදි බලන්න උනේ නැහැ අපි දැන් අයිතෙන්දී අයියා හයිලයිට් කරපු වටින පොයින්ට් එක තමයි ප්‍රොඩක්ෂන් ක්‍රූ එකේ දෙන කමියුනිකේෂන් එක සෑහෙන වැදගත් කියන එක මොකද අපි දැන් ප්‍රොඩක්ෂන් එකක් ගත්තොත් ඒකේ එඩිටර්ස් ඉන්න පුළුවන් වීඩියෝ ග්‍රැෆික් කරන අය ඉන්න පුළුවන් ඊට පස්සේ කලර් ග්‍රේඩියන්ට් සවුන්ඩ් බැලන්සින් කරන මේ ඔක්කොම ඉන්නවා දැන් මෙයාලගේ මේ කමියුනිකේෂන් වල තියෙන මොකක්ද ප්‍රශ්නයක් වුණොත් ෆයිනල් අවුට්පුට් එක තමයි බලපෑමක් කියලා බලපෑමක් කරනවා ඉතින් මේ කමියුනිකේෂන් ඒක අපි මූවි සයිට් එකකට මූවි සයිට් එක හරි අපිට මේ සයිට් එකේ පැත්තකින් තියලා අපි තමු අයලු ගෲප් ප්‍රොජෙක්ට් එකක් කරනවා නේද මේ ගෲප් ප්‍රොජෙක්ට් එකේ ඉන්න අයගේ ක්‍රූ එක මේ ක්‍රූ එකත් එක්ක මේ කමියුනිකේෂන් ස්කිල්ස් එක ගන්නට බැලන්ස් කරගන්න එක කොහොමද අයගේ ෆයිනල් අවුට්පුට් එක බලපාන්නේ සෑහෙන ඔව් ඒක ඇත්ත ඒක ගොඩක් වෙලාට අපි බලන්න ඕනේ මම හිතන්නේ ගෲප් එකක් එක්ක වැඩ කටයුතු කරද්දී මේ පුළුවන් තරම් මේ ක්ලියර් වෙන්න ඕනේ අපේ අයිඩියා දැන් අපි හිතුවට කෙනෙක් එක්ක කතා කරද්දී කමියුනිකේට් කරද්දී ආ මෙයාට මේ අයිඩියා එක තේරුණායි කියලා අපි ඒක හරියට කන්ෆර්ම් කරගන්න මෙයාට තේරුණාද මොකද අපිට හිතන්න පුළුවන් ආ මේක තේරුණා තමයි කියලා මොකද අපි ඔක්කොම දන්නවනේ හැබැයි අපේ ඔළුවේ තියෙන අයිඩියා එක කොහොමද තව කෙනෙක්ට කන්වින්ස් කරන්නේ තව කෙනෙක්ට යවන්නේ කොපි පේස්ට් එකක් දාන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් ප්‍රොසෙස් එක ගැන හරියට හිතන්න ඕන එහෙම නැතුනොත් ගෲප් ප්‍රොජෙක්ට්ස් වේවා ෆිල්ම් ප්‍රොඩක්ෂන් වේවා හැමදේම ෆේල් වෙනවා මොකද දැන් ඩිරෙක්ටර් කෙනෙක් ප්‍රොඩක්ෂන් ටීම් එකත් එක්ක හොඳට කතා බහ කරනවා කොහොමද අයිඩියා එක දාන්නේ කියලා. එතකොට සමහර වෙලාවට ඩිරෙක්ටර් හිතනවා මේක මේ විදියට කන්වින්ස් කරන්න බෑ කියලා. ඇක්ටර්ට, එඩිටර්ට ඒ දෙයට එයා තව බලනවා මේ සීමාව අඩු කරගන්න. දැන් උදාහරණයක් විදියට ක්‍රිස්ටොෆර් නෝලන් එයා VFX යූස් කරන්නේ නැහැ ලොකුවට. හේතුව තමයි අපි හුඟක්ක සෑහෙන විශ්දයක් තමයි අර ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් ඔන්. ප්‍රැක්ටිකලි එක අර බෝම්බ එක පුපුරනවා. ඒක සෑහෙන හයිට් එකක් හැදුනා. ඔව් ඒක තමයි. ඒ කියන්නේ දැන් ඉන්ටර්ස්ටෙලර් එක වුණත් එයාලා දැන් අර මේ ඉන්ටර්ස්ටෙලර් එකේ ෂිප් එක ඇතුලේ ඉදිද්දි එළියේ තියෙන ග්‍රීන් ස්ක්‍රීන්ස් නෙමෙයි. එළියේ තනිකර ප්‍රොජෙක්ට් කරලා අර බ්ලැක් හෝල් එකේ වීඩියෝස් ටික. එතකොට ඇතුලේ ඉන්න ඒ මේ රගපාන අයට වුණත් පුළුවන් අරක දිහා බලලා ඒ එෆෙක්ට්ස් එයාලගේ ඉමෝෂන්ස් හරියට ගන්න. ඒක අර ඩිරෙක්ටර් ඇක්ටර්ට කතා කරලා ඇක්ට්‍රස්ට කතා කරලා කන්වින්ස් කරනවට වඩා එයා මේක දකිද්දි ඒ ෆීලිං එක එනවා. එතකොට VFX උනත් එතකොට එඩිටර්ටත් ලේසි ගානට ලේසියට යාටත් පේනවා නේද? ඉතින් අර පුළුවන් තරම් බලන්න තමන්ගේ ස්කිල් එක අනුව මේ දේ කන්වින්ස් කරන්න පුළුවන් හොඳම විදිය මොකක්ද කියන එක තේරුම් ගන්න. දැන් ක්‍රිස්ටොෆර් නම් කරන්නේ ඒක. එයා ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් යූස් කරන්නේ. එයා දන්නවා මේ විදිහට වැඩක් කරොත් කිසිම යාට බය වෙන දෙයක් නැහැ එඩිටින් එකේදී කිසි අවුලක් වෙයි කියලා. මොකද එයාට ඒක ෂූට් එකේම දකින්න හම්බ වෙනවා. ඉතින් ඒ වගේ තියෙන්න ඕන සෑහෙන ප්‍රොසෙස් එකක් එක හරියට තියෙන්න ඕන. අපි දැන් නොලන්ගේ පැත්තෙන් ගත්තොත් ඉතින් ස්පෙෂලි ඉන්ටර්ස්ටෙලර් එකේ ගාගන්චුවා බ්ලැක් හෝල් එක ක්‍රියේට් කරන්න ඕන සෑහෙන මාසයක් කරගෙන තිබ්බේ ඒක. ඒකේ ෆ්‍රේම්ස් ගොඩක් ගන්න මොකද අපි මූවි එක හොඳට බලපු කෙනට තේරෙනවා ඒක මාරම ලස්සන සීන් එක. ඉතින් ඒ වගේ මෑත කාලීනව හරි අපි කලින් වෙච්ච දේවල් එක මේ ෆිල්ම් එක ෆිල්ම්ස් එහෙම නැත්නම් ටීවී ෂෝස් අර ගත්තදී මේ animation side එක හොඳ development එකක් කින්ට. හොඳ output එකක් අමු මූවිස් ගැන කතා කරමු මොනවද ඒක. ඔව්. මම හිතන්නේ Spider-Verse එක ලකින් නැති එක මම හිතන්නේ මා يعني Spider-Verse පළවෙනි ෆිල්ම් එක යාලා يعني ඒක මාර ස්ටෝරි එකක්. ඒකේ මේගොල්ලෝ සෑහෙන risk එකක් අරන් තිබ්බා මොකද මේ මීට කලින් ඕනම animation movie එක එක ස්ටයිල් එකක් විතරයි ඒගොල්ලෝ follow කරේ. මොකද ඒක නිකන් අර rule of thumb එකක් වෙලා තිබ්බේ. ඒක industry standard එකක් වෙලා තිබ්බේ. ඒ නිසා මෙයාලට ගැටලුවක් ආවා මේ අපි මෙහෙම Spider-Verse film එකක් එළියට දැම්මොත් styles ගොඩාක් follow කරලා cartoon තියෙනවා වෙන වෙන anime styles තියෙනවා සෑහෙන්න තියෙනවනේ. මේක fail වෙයිද කියලා. But එයාලා ඒ risk එක අරගෙන වැඩේ කරා. සෑහෙන්න හොඳට කරා. සෑහෙන quality එකට කරා. film එක hit වුණා. මගේ දැන් මාත් අන්තිමට බලපු මම මේ Goosebumps ආපු මම මේ සෑහෙන ආසම ගත්තා Spider-Verse 2 එක. මේ ළඟදී ආපු. ඉතින් අර
එතන මං හිතන්නේ ඇනිමේෂන් ස්ටයිල් සේදවල් කරද්දි මං හිතන්නේ ලොකුම දේ තමයි මං හිතන්නේ ඒගොල්ලන්ට හොඳ පැෂන් එකක් තිබ්බේ වැඩේ කරන්න. අර මංගේ ඩිසිප්ලින් නේද එන්න අනිවාර්යෙන් වැලියු එක තියෙන කියලා මං හිතන්නේ ගොඩක් කලාවට අලුත් මූවිස් වල වැඩ ගන්න එඩිටර්ස් නෝන මම එඩිටර් කෙනෙක් කියලා මම දන්නවා මම පැෂනේට් නැත්තම් මම මේ කරන වැඩේට මට ඩොලර් මිලියනක් නේ කීයක් දුන්නා මම මේ වැඩේ මේ හරියට කරන්නේ නැහැ කියලා. තමන්ගේ ඇඟේ ආසාවක් ආසාවක් නැත්තම් ඉතින් මං හිතන්නේ අලුතෙන් එන මූවිස් වල එඩිටර්ස් ලාට ওই ප්‍රශ්නේ සමහරට ඇති. මොකද මමත් එඩිටර් කෙනෙක් නිසා මම දන්නවා මම මේ يعني මේ ලොජිකල් පැත්තෙත් හිටියට බට් එඩිටර් කෙනෙක් නිසා මම දන්නවා මම ඩ්‍රයිව් වෙන්නේ ඒක ක්‍රියේටිව් සයිඩ් එකේ. මම ඩ්‍රයිව් වෙන්නේ ඉමෝෂනල් පැත්තෙන් ඒ ස්ටෝරි ටෙලිං එක මොකද්ද තියෙන්නේ ඒ දේවල් පැත්තේ. මම බලන්නේ ඒවා. ඉතින් එහෙම දෙයක් නැත්තම් තොල් ස්ටෝරියක් ඒ දේවල් නැත්තම් එඩිටර් කෙනෙක් වුණත් එයාට කීයක් දුන්නත් එයාගේ ෆුල් ඉෆෙක්ට් එක එන්නේ නැහැ එළියට. එයාර දෙන ගානට හරියන දෙයක් විතරයි දෙන්නේ ඊට වඩා ලොකු දෙයක් එක්සෙප්ෂනල් දෙයක් එයා කරන්න යන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ මීට කලින් මාවල් මූවිස් වල පවා එන් ගේම් මේ දේවල් වුණත් සෑහෙන්න ඒ කියන්නේ එඩිටර්ට මාර එෆර්ට් එකක් දෙන්න උනා හේතුව අර මං කිව්වේ ග්‍රීන් ස්ක්‍රීන්ස් වල උනා දැන් කැප්ටන් මාවල් එයාගේ ෂීල්ඩ් එක තියන් ඉදී ෂීල්ඩ් එකේ තනි කර ග්‍රීන් ෆිල් එක එනවා. ඒක ෆ්‍රේම් බයි ෆ්‍රේම් එඩිටර් අයින් කරන්න ඕන. එච්චර එෆර්ට් එකක් දුන්න මොකද යාත ඒ ෆිල්ම් එක එඩිට් කරන්න මාර මේකක් තියෙන්නේ. පැෂන් එකක් තියෙන්නේ නැති. ඒ දේ තමයි මං හිතන්නේ අර පැෂන් එක ඒ දේ එන්නේ මේ ෆිල්ම් එක මාර ස්ටෝරි ටෙලිං එක හොඳට තියෙනවා නම් ෆුල් එෆර්ට් එක දෙනවා. මං හිතන්නේ ස්පයිඩර්ස් 2 එකටත් ඒක දුන්නා. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ ෆිල්ම් එකටත් ඒක ඊට වඩා හොඳට එවි කියලා. ඒ කියන්නේ අපි ඇනිමේෂන්ස් ඇනිමේෂන් CGI VFX යූස් කරන විදිය අනුව අපි දැන් අර හොඳම උදාහරණ තමයි ඒකද ස්පයිඩර්වර්ස් එක. මොකද ඒක අපි යාලා සම්පූර්ණයෙන්ම මෙච්චර කාලයක් ඇනිමේෂන් මූවිස් වල දිවිච්ච ඒ ෆොලෝ කරන් ගිහින් ෆ්‍රේම් එක කඩාගෙන ගියා. කඩාගෙන ගියා. වෙනස් විදිහට. ඒකෙන්ද ඒ අවුට්පුට් එකක්. අපි මෙහෙම හිතුවකින් දැන් මේ CGI අපි ලංකාවේ මූවිස් ගත්තොත් ලංකාවේ බල CGI සාමාන්‍ය පාවිච්චි කරන වැඩි. ඒ පාවිච්චි කරන ප්‍රවණතාවත් අපි මෑත කදිගත් ටෙලිග්‍රෑම් එකකින් දැන් රාවණාව ගෙලට යනවා ගතදී ඒක CGI සාමාන්‍ය හොඳට යූස් කරා. මේ හැබැයි මේ හුඟක් අය කියන කම්ප්ලේන් එකක් තමයි දැන් ලංකාවේ මූවික CGI දැම්ම පස්සේ මේකේ ක්වොලිටි එක මදි. අපි හොලිවුඩ් ෆිල්ම් එක බලනකොට අවුට්පුට් එක එන්නේ නැහැ. ඒ වගේම එකට අනිත් පැත්තෙන් ප්‍රොඩක්ෂන් ක්‍රූ එක ගියන් තත අපිට නෑ අපිට මෙච්චර ගාණක් යට කරාට අපිට ඒක අපිට එක්ස්පෙක්ට් කරන ඉන්කම් එකක් ගන්න බැහැ. ඇත්තම CGI වගේ CGI VFX වල හොඳ ඩෙවලොප්මන්ට් එකක් ගන්න හොඳ ක්වොලිටි අවුට්පුට් එකක් අරගන්න ඔය කියනතර ලොග් ගාණක් යට වෙනවද මේ කියනතර වේදමක් කරන ෆීල්ඩ් එකක CGI VFX වල යූස් කරනකොට පිළිදිය එක්සැම්පල්ස් ගන්න ඕනේ. මොකද Adobe After Effects වගේ software එකක් යූස් කරනත් දැන් හොඳ ඒකේ හොඳ අවුට්පුට් එකක් ගන්න රෙන්ඩර් කරලා ගන්න ගියත් අපිට හොඳ GPU එකක් තියෙන කම්පියුටර් එකක් ඕනේ නේද. ඉතින් ඒකත් මේක සාධාරණත්වයක් පේනවා. හැබැයි ඇත්තටම මේ කියන තරම් ලොකු බජට් එක මේවට යට කරන්න වෙනවද? මොකද CGI VFX වගේ දේවල් වලින් හොඳ අවුට් යූස් කරන හොඳ අවුට්පුට් එකක් ගන්න තැනකට යනකොට ඒක මෙහෙම හරිද බජටින් කියන පැත්තදී ගත්තාම ගොඩක් කලාවට අපි බලන්න ඕන මේ දැන් CGI VFX වලට විතරක් නැත්තර මන බජට් එක ඕකද කියලා ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි බජට් එක හිතන්න ෆිල්ම් එකක් ඩෙවලොප් කරන්න අපි හිතන කෝටි 2ක් ලංකාවේ ෆිල්ම් එකක් යන්න කෝටි 2ක් වේදම් කරන්න නැහැ කියලා කෝටි 2ම යන්නේ නැහැනේ මේකට. එතකොට යන්නේ සමහරවිට මං හිතන්නේ අන්තිමට ෆිල්ම් එක ෂූට් කරන්න ඔක්කොම දේවල් කියන් පස්සේ අන්තිමට ඕන ලක්ෂ 10ක් වගේයි VFX ඒ දේවල් කරන්න. ඉතින් එඩිටර් කෙනෙක් මාස 10ක් තිස්සේ මාස අවුරුද්දක් තිස්සේ ඔය ලක්ෂ 10ට නම් අර එඩිට් එක කරන්න මං හිතන්නේ ඒක එයාට හරි පේමන්ට් එකක් වෙලා කියලා. මොකද මේ එඩිටර් කෙනෙක් කියන්නේ මම පර්සනලි දන්න එඩිට් එකක් කරන්න කොච්චර ටයිම් එක දෙන්න ඕනද කියලා VFX වගේ දයක් කරන්න හොඳට ඇටෙන්ෂන් ටු ඩීටේල්ස් දීලා කරනවා නම් මේ සහ ඉතින් ඒ දේ එක්ක මම හිතන්නේ බජටින් පැත්තේ ලංකාවේ ෆිල්ම්ස් වලට බජට් එක දෙන එක අඩුයි. ඇත්තට මම හිතන විදිහට. මොකද අපේ කට්ටිය මේ කියන්නේ මෙහෙම එඩිටර් කෙනෙක් නම් සමහර විට ඕකට යක් වෙනස් වෙන්න පුළුවන් බට් ඉන්ටර්නැෂනල් කාන්ස්ලත් එක්ක වැඩ කරන එඩිටර් කෙනෙක් නම් මම හිතන්නේ මෙහෙ අපිට දෙන රේට් සෑහෙන්න අඩුයි. ඉතින් එතකොට මම හිතන්නේ පැෂන් එකටත් වඩා දෙන ගානනුව එයා මොටිවේට් වෙලා තියෙන්නේ ඒ ක්වොලිටි එකට ඒ වැඩේ එලිට දෙන්න. එහෙම කරලවත් මම හිතන්නේ ලංකාවේ දේවල් නම් මම ගොඩක්ම දකින්නේ එඩිටින් පැත්තෙන්. මොකද පිටරටවල නම් ඒකට සෑහෙන ලොකු ගානක් ඒගොල්ලෝ යට කරලා ඒක කරනවා. මොකද ඒ අවුට්පුට් එක නෑ කියලා එයාලා දන්නවා ඒ ගානට හරියන බර්ත් අවුට්පුට් එක. මොකද තමයි එක්ස්පෙක්ට් කරන අවුට්පුට් එක ගන්න තමයි අය අවුට්පුට් එක වගේම ඒකට යට කරන කොස්ට් එක ගැනත් සෑහෙන හිතරණේ කියලා මේවා ගැන කරනකොට. ඔව්. අපි මේ විදිහ ඒ වගේ දේවල් ඉරගත්තුකින් දැන් ලංකාවේ টপ ලෙවල්ම ෆ්‍රීලාන්ස් කෙනෙක් හැටියට අප්පෝ කිය ගත්තා টপ රේටඩ් ෆ්‍රීලාන්ස් කෙනෙක් හැටියට අයියකම ලයිගේ රේටින්ග්ස් දෙන්නේ. අද අයියා ඒක හදාගත්තේ කොහොමද? මොකද දැන් කෙනෙක් යනකොට මුලින්ම තමයි අප්පෝ කියන දේ හවර් රේට් එක. හවර් කොහොමද එක හවර්කට කොච්චර ආස් කරනවද කියලා. ඒක කොහොමද කෙනෙක් හදාගන්නේ? ඒක මෙහෙමයි. පළවෙනි දේ තමයි මේ දැන් අපේ එඩිටින් ස්කිල් එක දන්නේ අපි. හරිද? එතකොට ඔයාට එතන ආගේ self
පර්ත් එකකට දෙන්න පුළුවන් වැලියු එක ඔයා දන්න හොදට. ඒ වැලියු එකට ඔයා හිතලා බලන්න දැන් හිතන්නවා ඩොලර් 10කට වැඩක් කරලා දෙනවා නම් ඔයාගේ ගත කරන ටයිම් එකත් එක්ක ඒක සාධාරණයිද කියලා. ඒක තමන් හිතන්න ඕන. සහ genuinely හිතන්න ඕන يعني objectively දැන් අපි හිතුවට අපි ස්පෙෂල් අපි කරන වැඩේ ස්පෙෂල් කියලා එහෙම කවදාකවත් මම නම් හිතන්නේ හිතන්න එපා. ඒ කියන්නේ මිනිසුන්ට ගොඩක් මේ ඒගොල්ලෝ මේ හරදියට හිතන දේක් තමයි අපි ස්පෙෂල් කියලා. හැම ෆීල්ඩ් එකේම වුණා වීඩියෝ එකට කෙනෙක් වුණා ඩිසයිනර් කෙනෙක් වුණත් අපි හිතන දේ තමයි අපි ස්පෙෂල් කියලා. මම නම් කියන්නේ එහෙම හිතන්න යන්න එපා ලොකුවට මේ මොකද ආ ඔබ්ජෙක්ටිව්ලි කියන ඔබ්ජෙක්ටිව් මේ රිව කෙනෙක් ඉදර බලන්න ඔයාගේ මේ ඔයා දෙන සර්විස් එක ඒක වර්ත්ද කියලා දෙන ප්‍රයිස් එකට. එහෙම බලලා ඔයා ඒකටයක් අර ටෙස්ට් කරලා බලන්න ඕන දෙයක්. දැන් මම පටන් ගත්තා ඩොලර් 10යි. ඩොලර් 10යි මම වැඩේ පටන් ගරන් ආ මට තේරුණා මම ඩොලර් 10ට වඩා ඉන්පුට් එකක් මම දෙනවා කියලා. ඒක රියලයිස් වෙනවා ආට අනිත් අය කරන වැඩත් එක බැලුවාම. ඊට පස්සේ පුළුවන් ආ රේට් එක හිමීට හිමීට වැඩි කරගන්න. මොකද මේ රේට් එක තව වැඩි වෙන දෙයක් තමයි ඔයා කර ප්‍රොජෙක්ට්ස් ගන්න වැඩි වෙන්න ඔයාට එක වැඩක් අපි කියන්නේ මේ අර දැන් මේ ගාමන්ස් වල වුණත් ඔය මේ මහද්දි ගොඩක් වෙලාවට සෙක්ෂන් බයි සෙක්ෂන් නේ මහන්නේ. එතකොට ඒ වැඩේට යා විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබනවා. ඔක තමයි වචනේ සිංහලෙන් කිව්වොත්. ඒ විශේෂ ප්‍රාගුණ්‍යයක් දැන් ඔයාටත් එනවා ඩිසයිනින් කරනවා නම් එඩිටින් කරනවා නම් ඒ ස්පෙෂල් වැඩේට. ඉතින් ඔයාට ඒ විශේෂ ප්‍රාගුණ්‍යය තියෙනවා නම් ඔයා කාලයක් තිස්සේ ප්‍රොජෙක්ට්ස් කරලා ඔයාට අනිවාර්යෙන් ඒකට වැලියු එක සැහෙන්න ඇඩ් කරන්න පුළුවන්. මොකද ඔයාට ක්වොලිටි අවුට්පුට් එකක් දෙන්න පුළුවන් නිසා. ඒකවත් කරන වැඩ ප්‍රමාණය අනුව පාඩ හදාගන්න පුළුවන් ආගේ රේට් එක තමයි ඒක තමන් කැමති රේට් එකක් ඊට පස්සේ හදාගන්න පුළුවන් මොකද මේ කොච්චර ඔයා ප්‍රොජෙක්ට් රේට් එක ඩොලර් 10 නේ ඩොලර් 50 දුන්නා 100 දුන්නා ඩොලර් 1000 දුන්නා පාඩ වැඩ වෙනවා මොකද ඔයාගේ වැඩගෙන මේ කස්ටමර්ස්ලාට මේ සටිස්ෆැක්ෂන් එකක් සහ එයාලට මේ ජෙනුවින්ලි මේ අයිඩියාක් සහ ක්වොලිටියක් තියෙනයි කියලා එයාට අයිඩියාක් තියෙන හින්දා අපි දැන් ගත්තට පස්සේ මේ ෆ්‍රීලාන්සින් වල මේ ජර්නි එක යද්දි අයියාගේ විතර මුලින්දම් පටන් ගත්තකනේ මේක ඇදී අයිය කවුරුත් ෆලෝ කරාද අයිය මොකක්ද විතර ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් වල සක්සස් වුන චර තියෙනවා දැන් එයාලගෙන් අයිය ගත්ත දේවල් මොනවද අයියම ඒ ෆලෝ කරපු ඉන්න රෝල් මොඩල් එක රෝල් එක මොඩල් එකක් කියලා කියන්න අමාරුයි බට් අර මෙහෙමයි මම ගොඩක් ෆලෝ කරේ ෆ්‍රීලාන්සර්ස්ලාට වඩා මල්ලි මේ එඩිටර්ස්ලා මම එඩිටර්ස්ලා සෑහෙන්න ෆලෝ කරා ආලා ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ YouTube එකේ ගොඩක් වෙලාට යාලා දානවනේ යන ලයිෆ් එක කොහොමද මැනේජ් කරගන්නේ දේවල් මම ඉතින් ගොඩක් වෙලාට එඩිටර්ස්ලා දැන් ෆලෝ කරේ මේ එතනින් මට පුළුවන් වුණා ඒගොල්ලෝ කොහොමද දේවල් කරන්නේ එඩිටින් දේවල් ගැන ඉගෙන ගන්නත් පුළුවන් වුණා එතනින් තමයි මම ඇත්තටම මේ මේ එඩිටින් පැත්තට එනවා කියලා මේ ගොඩක් ආසාවක් ඇතිලා ඒ පැත්තට ආවේ ෆ්‍රීලාන්සින් පැත්තෙන් ගත්තොත් මම ෆ්‍රීලාන්සින් පැත්තෙන් නම් රෝල් මොඩල්ස්ලා ගොඩක් ෆලෝ කරලා නැහැ බට් ක්‍රියේටර්ස්ලා ගොඩක් ෆලෝ කරා උදාහරණයක් විදියට ඩොක්ටර් ඩෙරික් මුලර් වෙරිටැසම් කියලා channel එකක් වල සමහරට දන්න ඇති සයන්ස් ගැන එයා ෆලෝ කරා ඊළඟට තව විසෝස් කියලා channel එකක් තිබුණා එයාගෙත් මාරම මේ එයාගේ එඩිටින් ස්කිල්ස් සහ මේ ක්‍රියේටිව් පැත්ත සැහෙන්න තියෙනවා ඔයගේ අර ක්‍රියේටර්ස්ලා ඉන්නවා මේ දවස්වල නම් සැහෙන්න ෆලෝ කරන දෙතුන් දෙනෙක් ඉන්නවා සැහෙන්න channel ඉන්ස්පයර් කරගත්ත චරිත ඉන්න අය වගේ අපි මේ විදිහට ගත්තොතින් දැන් ඉස්සරහට මේ ෆ්‍රීලාන්සින් වලට එන්න දෙන කෙනෙක්ට එහෙම නැත්නම් දැනට ෆ්‍රීලාන්සින් කමියුනිටි එකට අයියගේ පැත්තෙන් දෙන ඇඩ්වයිස් මොනවද මාගේ පැත්තෙන් දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි පළවෙනිම දේ ඔයාලා ස්පෙෂල් කේසස් ෆලෝ කරන්න යන්න නම් එපා අර NFT වගේ දේවල් මම කියන්නේ ඒ කියන්නේ මොකද මේ ගොඩක් කලාවට කියන්නේ ෆ්‍රීලාන්සින් පැත්තට එද්දි කට්ටිය එයාලට ඕන නිකන් ෂණික නූඩල්ස් වගේ ඉක්මනටම සල්ලි හොයන්න පුළුවන් දේ මොකක්ද කියන එක ගැන ඒක තමයි හැමතිස්සෙම හිතන්නේ. ඔය දැන් ලංකාවේ මොකක්ද මේ ස්කෑම් වලට අහුවෙන්නේ ස්කෑම් වලට අහුවෙන්නේ ඒක. තමන්ගේ ඉන්කම් එකක් ගන්න මොකද ඒක සෑහෙන්න මොකද අයියා මතක් කරපු කෙනා මොකද අපි දන්නවා කාලයක් drop shipping එක බාර වෙනවා මේක කරන්න හොඳයි කියලා ඊට පස්සේ trading වලට යමු කියලා එනවා ඊට පස්සේ freelance වලට යමු කියලා එනවා මේ youth community එක ඉක්මන් මුදලක් තමන්ගේ අතර ගන්න යන එකට වඩා මේ successfully මේ වගේ තමන්ගේ හොඳ තැනකින් අතර වෙන්න අයියාව පාත් එක යන කෙනෙක්ට දෙන්න ඕනේ address එක තමයි ඒක. ඔව් ඒ කියන්නේ මෙහෙම අපි තීරණය කරන්න ඕන දේ තමයි අපි දැන් ළඟ හිතතර කියන්නේ මේ දුර බලන්න ළඟ බලන්න එපා කියලා කියන්නේ අපි ඒක තියෙන්න ඕන දුර බලන්න නැතුව කරොත් ඔය ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම්ස් වලට අවිලුණත් මේ ඉක්මනට වැඩ කරගෙන කරලා රේට්ස් බහගෙන මේ රේට්ස් අඩුවට අරගෙන කමෙන්ට්ස් බෑඩ් කමෙන්ට්ස් කරගෙන යාලා account පිටින්ම යාලා අවුල් කරගන්න අවස්ථා තියෙනවා ඉතින් එහෙම නැතුව ටිකක් දුර බලන්න ඔයාට මෙහෙම ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ස්ටේබල් විදිහට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ ස්ටේබල් විදිහට යන එක තමයි වටින්නේ ඉක්මනට සල්ලි හොයන්න නම් ඔයාට
බැරි නෑ ගැන තියෙන ක්‍රම ෂේඩ් කරල එක දෙවල් තියෙන හැබැයි මම හිතන්නේ ඊට වඩා මේ සේෆ්ටි පැත්ත හිතන්න පොඩ්ඩක් මොකද මේ මෙහෙමයි ගොඩක් වෙලාවට සල්ලි හොයනවා නම් ප්‍රසද මල්ලි අපි සල්ලි හොයන්න පටන් ගන්න අපි ඒ දේ කරන්නේ ඒක මොටිවේට් එක එන්නේ ගොඩක් වෙලාවට අපිට තියෙන ආර්ථික ප්‍රශ්නත් ඒ දේවල් එක්ක එතකොට අපි සෑහෙන්න හිතන්න ඕන අපි මේ තියෙන සල්ලි නැති කරගන්නවද නැත්නම් පොඩ්ඩක් සේෆ්ටිද හිතරත් මුදලක් කාලයක් තිස්සේ මේක කරලා උපය ගන්නවද කියලා ගොඩක් අය කරගන්නේ තියෙන සල්ලි නැති කරගන්න එක අන්තිමට ඉතින් මම කියන්නේ ඒක කරගන්න යන්න එපා මේ පුළුවන් තරම් මේ ස්ටේබල් ඉදිරියට එන්න බලන්න ඒකට මෙන්න මෙයාගේ ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න. පළවෙනි දේ තමයි පැෂන් එක පස්සෙ යන්න පටන් ගන්න එපා මුලින්ම. හේතුව තමයි මොකද ගොඩක් අය මේ හිතන දේ අත්තයි පැෂන් එක පස්සෙ මුලින්ම යන්න ගන්නේ. ඒක කරන්න යන්න එපා. හේතුව තමයි සමහරවිට ඔයාට තියෙන පැෂන් එකත් එක්ක ඔයාට හිතා ගන්න බැරි වෙයි. ඔයාට මේකද හොඳම දේ කියලා. මොකද පැෂන් එකක් හැදෙන්නේ සමහරලාට ඔයා එක ස්කිල් එකකට ඒක දිනු කරගෙන යද්දි දැන් මම කවදාකවත් හිතුවේ නැහැ මම වීඩියෝ එඩිටර් කෙනෙක් වෙයි කියලා. මම ඉගෙන ගත්තේ සයිබර් සිකියුරිටි පැත්තේ මම හිතේ මම සයිබර් සිකියුරිටි කරගෙන සයිබර් සිකියුරිටි ෆර්ම් එකකට ගිහිල්ලා හැකින් කළා දන්නවනේ අර හිතෙන්නේ ඒ වගේ වැඩක් කරයි කියලා බට් මගේ පැෂන් ඒ කියන්නේ ඒ පැත්තට මගේ පැෂන් එකක් තිබුණා නැත්තේ නෑ බට් මම ෆලෝ කරේ පැෂන් එක නෙවෙයි මම දැනගත්ත මට ඊට වඩා මේ පැත්තෙන් වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට මගේ ස්කිල් එක ඩෙවලොප් කරගත්තොත් මට මෙතනින් මුදල් උපයන්න පුළුවන් කියලා සහ දැන් අර පැත්තට යනනම් මම ඩිග්‍රී ගේනකන් ඉන්නත් ඕන ඔක්කොම ඉවර වෙනකන් ඉඳිනවනේ මට තේරුණා දැන් මට මේ වැඩෙන් පටන් ගන්න පුළුවන් කියලා මට එතකොට වීඩියෝ එඩිටින් වලට ලොකුම පැෂන් එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ තිබුණ නැත්තේ නැහැ ආසාවක් තිබුණා බට් ඒකෙන් මම මගේ ස්කිල් එක තව වැඩි දියුණු කරගත්තාන් පස්සේ මගේ පැෂන් එක හැදුනා ඔටෝම. මොකද පැෂන් එක හැදෙනවාට සල්ලි එන්න ගනිද්දි, වාගේ ස්කිල් එක තව වැඩි දියුණු වෙද්දි, වායකට දක්ෂ වෙන්න ගනිද්දි පැෂන් එක ඔටෝ හැදෙනවා. ඒ නිසා මම කියන්නේ මුලින්ම බලන්න ඔයා දක්ෂ මොකටද කියලා. ඒ දක්ෂ දෙයෙන් වා තව දක්ෂ අතිදක්ෂයෙක් වෙන්න try කරන්න. එතකොට ඔයාට පැෂන් එකත් build වෙයි ඒ වැඩේට. සල්ලි එද්දි ඔයදල්ලිද අනේ පැෂන් එක හැදෙනවා. හරිද? ඊට පස්සේ ආ බලන්න ඔයා develop කරපු skill වලින් අනිත් අයට වඩා වෙනස් විදියට unique විදියට ඔයාට කොහොමද ඔයා market කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාගේ personal branding එක ඔයා හදාගෙන try කරන්න. එතකොට ඔයාට කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ. ඔයා YouTuber කෙනෙක් වුණත් ඔයා Upwork freelancer වැඩ කරද්දී වුණත් ඔයාට කිසිම බය වෙන දෙයක් නැහැ හෙට YouTube එකට මේ සර්වර්ස් ඩවුන් වුණා මොනවා හරි වුණත්. ඔයාට කිසිම බය වෙන දෙයක් නැහැ Upwork වලට මොකක් හරි වුණත් මේ Fiverr වලට මොකක් හරි වුණත්. ඔයාට වැඩෙන්නේ නැතුණත් ඒ platforms වලින් ඔයාට බය වෙන දෙයක් නැහැ. මොකද ඔයාගේ personal brand එක තියෙනවා. ඒකෙන් ඔයාට පුළුවන් වැඩ ගන්න, වැඩ කරන්න. හරි ඒ නිසා ඔය steps ටිකෙන් follow කරගෙන යන්න. ඉස්සෙල්ලම skill හදාගන්න. එතකොට ඔයාට passion එක develop වෙයි. ඒ passion එකත් එක්ක skill එකත් එක්ක එතුලා මුදල් උපයන්න පටන් ගන්න. ඊට පස්සේ soft skills ඒ දේවල් හදාගන්න. ඒ දේවල් එක්ක ආගේ personal branding හදාගන්න. ඔය දේවල් එක්ක ආට කිසිම වෙලාවක බය වෙන දෙයක් නැහැ. ඔයාට පුළුවන් stable විදියට freelancer කෙනෙක් විදියට වඩා මං හිතන්නේ. එතනින් එහාට ගිහිල්ලා වුණා තමන්ගේ life එක develop කරගන්න මේ පැත්තේ. මොකද ඒක අපිට පේන දෙයක් තමයි අයියේ freelancer වලින් ගත්ත startup එක. අද ඒකේ freelance platform වලට limit වෙන්නේ නැතුව. තව කෙලින්ම direct la client ලත් එක directly contact කරලා අද ඒකේ මේ journey එකේ හොඳ successful ගමනක් කරලා දිනවා. ඔව්. හරි. ඒ විදිහට ගත්තොතින් දැන් හැෂේත් එක අපි කතා කරපු දේවල් output එකක් විදිහට මේ freelancing platform එකක් ඇතුලේ වෙන process එකකට එහා ගිහිල්ලා කොහොමද freelance platform එකක් කරලා ඔයා සාර්ථක කෙනෙක් වෙන්නේ ඒ වගේම ලංකා දැන top level freelancer කෙනෙක් විදිහට ඉන්න hashtag එකෙන් අපි ගත්ත උපසුත් එක්ක ඔයා කොහොමද ඔයා අලුතින් startup එකක් විදිහට මේ freelance වලට engage වෙනවා නම් ඒකෙදි ඔයා කරන්න ඕනේ නැති mistake මොනවද ඔයා කොහොමද ඔයාගේ future එක හදාගන්නේ කියන දේවල් වලට මම හොඳ උත්තර ටිකක් අද hashtag එකෙන් හම්බුණා ඒ වගේම අපි දන්නවා hashtag එකේ හොඳ skill විදිහට ගත්තකින් professional video editor එකක් ඒ video editing වගේ video editing ඒ multimedia හසුරවන විදිහින්ද අපි practically field වල ගත්ත failures ගැන කතා කරා movie field එක especially ඉතින් ඒ දේවල් එක්ක කොහොමද ඔයා ගත්ත experience ඔයා කොහොමද experience එක ගන්නෙ ඒ දේවල් වලින් කොහොමද ඔයාගේ future එකට ඔයා මේ freelancer freelancing වලින් තව ඉස්සරහට යන්න ඉන්නවනะ ඔයාට ඒක effect වෙන්නේ කොයි කියන එක ගැන හොඳ idea එකක් මම හිතන්නේ ඔයාලා ලැබෙන්න ඇති මොකද ලංකාවේ youth community එකට මේ දවස්වල මොකද දැනට අපි මේ ලංකාවේ ජීවත් වෙන situation එකත් එක්ක ඔයාලට සෑහෙන ප්‍රශ්න තියෙන්න පුළුවන් ඔයාලට සෑහෙන struggle එකක් තියෙන්න පුළුවන් ඔයාලගේ life එකේ ඒවට හොඳ path එකක් විදිහට ඉක්මන් සල්ලි වල ක්‍රමවලට වඩා ඔයා කැරිය ඔයාගේ කැරිය එකේ හොඳ ගමනක් යන්න ඔයාට stable income එකක් අරගන්න ඔයා හොඳ reputation එකක් earn කරගන්න ඔයාගේ life එකට හොඳ path එකක් විදිහට freelancing හඳුනන්න පුළුවන් ඉතින් ඒ නිසා තමයි ටෙක්සිලා ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අද අපි ශානුලුටි අයියෙක් එකතු වෙලා මේ session එක ඔයාලට අරගෙන ආයේ. ඉතින් ඒකෙන් අපි හිතනවා ඔයාලට මේ session එකෙන් ඔයාලට ගන්න පුළුවන් වෙච්ච output එකින් එක අරගෙන
ඔයා ඔයාගේ ෆ්‍රීලාන්සින් වලට එකතු වෙනවා නම් ඒක සක්සස්ෆුල් ගමනක් යන මේ ජර්නි එක සෑහෙන වැදගත් වෙයි කියලා මේ අපිත් එක්ක ගත කරන සෙෂන් එක ගත පොයින්ට් වලින් ඉතින් එකතුනාට බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක අපිත් එක්කද අපි ඉස්සරහටත් අපි නෙක්ස්ට් එපිසෝඩ් එකේදී අපි කතා කරන්නම් ෆ්‍රීලාන්ස් විතර නෙමෙයි මේකදී ඔයා කොහොමද මේ ලංකාව ඇතුලේ ඉන්න ටෙක් වලට ආස් කෙනෙක් ගීක් වලට ආස් කෙනෙක් විදිහට ඔයා මේ ෆියුචර් සාර්ථක කරගන්න කොහොමද ඔයාලට එක ටිප්ස් ගන්න අපි මේ වගේ ලංකාව ඇතුලේ හොඳ ටෙක්නොලොජි වර්ල්ඩ් එකේ ඉන්න පබ්ලික් ෆිගර්ස් එක්ක කතා කරලා ඔයාලට ඇඩ්වයිස් දෙන්න කොහොමද කියන එක අපි අද කතා අපි ඉස්සරහට කතා කරමු ඉතින් ඒ විදිහට අද සෙෂන් එකේදී අපිත් එක්ක ගොනු #1 එකෙන් ඔයාලා ගත්ත ඇඩ්වයිස් වගේම ඉස්සරහට අපිත් එක්ක යන සෙෂන් වලදී අපිත් එක්ක තුරන රිසෝස් පර්සන් ලගෙන් ඔයාලට ඉස්සරහට දැන ගන්න පුළුවන් හුඟක් දේවල් මේ ටෙක්සිලා සීරීස් එකේ සීසන් 1 එකේදී ඔයාලට ගේන්න software engineering student association එක විදිහට අපි plan කරන් ඉන්නවා ඉතින් ඒ දේවල් එක්ක එකතු වෙනකම් අපේ channel එකත් එක්ක ඔයාලා දිගටම stay වෙලා දිගටම අපිත් එක්ක ඇදලා ඉන්න කියලා අපි ඔයාලට invite කරනවා ඉතින් stay hype stay cool guys